අයිබවන් සුබ සන්ධ්‍යාවක් සිකුරාදා රාත්‍රියේ ඔබ බොහොම බලාපොරොත්තුෙන් හිටපු වෙලාව දැන් උදා වෙලා තියෙනවා චර්ණ ටීවී ගීලංකාරෙත් එක්ක ඔබට ආරාධනා කරනවා රැඳෙන්න අපි අද සූදානම් වෙන්නේ 90 දනව්වට ගිහිල්ලා බොහොම අපූර්ව ගීතාවලියක් ළඟ නතර වෙන්න දැන් ඔබ දන්නවා අද ගීලංකාරයේ අලංකාර කරන හඬ අලංකාරයේ කවුරුන්ද කියලා
90 දශකය තුල ලංකාවේ අතිමහත් ජනප්‍රියත්වයට පත් වෙලා අදටත් ඒ ජනප්‍රියත්වය ඒ විදිහටම තියාගත්ත අර කනට සනීප ගීතාවලියක් Taman සතු කරගත්ත අපූර්ව ගායනවේදියෙක් අපි සමගින් අද ගීලංකාරය අසුන් ගන්නවා විජේ බණ්ඩාර වැලිතුඩුව අයබොනයි අයබොස ඉතින් මේ කොහොමද වාසි දේසි මේ දවස්වල වාසි දේසි ඉතින් ගෙදෙට්ට ලයින් එක තමයි තියෙන්නේ ආරක්ෂිතව ගමන් බිමන් ඉතින් යන්නේ නැහැ වැඩිය නිර්මාණ පැත්තෙත් ඉතින් ආයවත් නැහැ වැඩිය සම්දර්ශන ඉතින් කොහොමද පැවැත්වෙන්නේ නැහැ ලංකාවේ තියෙන මේ වසංගත සත්‍ය මත තියෙන නිසා ගෙදෙට්ට ලා පරිස්සමෙන් ඉතින් ඔහේ ගෙදෙට්ට ලා සාමාන්‍ය විදියට ඉතින් කටයුතු කරනව නැත්නම් නැහැ නිර්මාණ පැත්ත ගීතයක් කරගම් එකක් කරන දේවල් කරනවා හැබැයි ඉතින් උපටගත කරලා එළියට දාන්න තරම් කාලය නෙවෙයි මේක කියන එකට ඒ නිසා පරිස්සමෙන් ඉන්නවා හොඳයි මේ අපි මුලින්ම ගායනා කළේ ලලිත් වසන්තයන් ඔබට ලියා දුන් උපාලි කන්නංගර කියන විශිෂ්ට ගායන වේදියා සංගීත වේදියා සංගීත නිර්මාණය කරපු ඇරයුම් පතක් ගීතය කොයි කාලෙද මේ ගීතය හැදෙන්නේ මේක සනල් එන්නේ 1991 ඔබ සුමුදු අතින් කියන කැසට් පටයට උපාලි කන්නංගර මහත්මයා අපි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා සංගීත නිර්මාණකරුවා සංගීතකරුවා තමයි නිර්මාණය කරන්නේ මගේ හිතවතා ලලිත් වසන්ත තමයි මේකේ පද රචනය කරන්නේ ලලිත් වසන්තත් මාත් එක්කම සමගම වාගේ මේ ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වෙන්නේ ওই ගීත එක්කලා තමයි ඉතාමත් අලංකාරණු ගීතයක් මගේ පළවෙනිම කැසට් පටයට නිර්මාණු සාරංග ලේබල යටතේ නිර්මාණු සුන්දර ගීතයක් දැන් එතකොට ඔය ගීතය ගායනා කරන කාලේ වෙනකොට ඔබ ඉන්නේ දුම්බර මිටියාවතේ බොහොම සුන්දර පළාතක ඔව් මම මේකේ නිර්මාණය වෙද්දී මම ඇත්තටම මම හඳුන්කෝමුව මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයා වශයෙන් කටයුතු කරනවා 91 90 අග තමයි මේක නිර්මාණය වෙන්නේ 91 මුල තමයි කැසට් වලදී ඉරි දකින්නේ එතකොට 91 මුල වෙද්දී මම සෞන්දර්ය ගුරු විද්‍යාලේ ගිරාගම ඉතින් මගේ සුන්දරම අඩවිය තමයි නුරේ ඉන්න හිටපු කාලය සුමුදුවකින් කැසට් පටය නිට තව ගීත එකතු වෙන එක තමයි මේ අරින් පොත ගීතය ඇත්තරම මේ මගේ ජීවිතේ ගොඩක් සුන්දර හැඟීම් දනවපු සුන්දර තන් වලට ගෙන ගීපු ගීතයක් තමයි අරින් පොතක් මොකද සමහර සම්දර්ශනවලදී ඉල්ලුම ඒ ගීතයේ තියෙන ඉල්ලුමත් එක්ක මම එහෙම කිව්වේ ඒ කාලේ හැම කෙනෙක්ම ඉස්හාමත්ම දැඩිව හඳබදගත් ගීතයක් දැන් එතකොට ඔය කාලේ වෙනකොට ගමෙන් කොළඹ ඇවිල්ලාද නැත්නම් ගමෙන් මම කොළඹට ඇවිල්ලා නැහැ තාම තම මේ එහෙම සැරිසරන ගම ඉන්න අතරතුර. එතකොට දැන් ගමේ ඉන්න කාලේ ඔබ ජනප්‍රිය වෙනවනේ. ඔව්. කොහොමද දැන් ඔබ වම්පලාත ඇවිල්ලා ලග්ගල පල්ලේගම නාරංගමුවේ එක පැත්තක අර ලකේගල පාමුල හරිම සුන්දරයි. දැන් අද වෙනකොට ඔය පාරවල් එහෙමත් ඇහිලා ගිහිල්ලා කළුමක ජලාශයත් එක්ක දැන් එහි ඉඳලා අපි කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයිතුරට මාතලේට එන්නත් ඒ කාලේ හැටියට පැය 3කට වඩා තුනමාරක්කට 4කට කිට ආසන්න වෙනවා. වාහන බස් කියන්නේ අපේ ප්‍රවාහන මාධ්‍යත් අඩුයිනේ ගොඩක් පාරවල් දුෂ්කර නිසා බස් 3 3 4ක් පමණ තමයි මම හිතන්නේ තිබුණේ හඳුන්ගමුව හෙට්ටිපොළ මාරක කිලෝන බස් වගේ තමයි තිබුණේ පල්ලෙගම එකයි ඒ වගේ. ඉතින් අපි ඉතින් පල්ලෙගම ඉඳලා පයින් යන්න ඕන ගමට. ඒකට කර ඒ පාරේ නැහැ. මොකුත්ම බස් එකක්වත් නැහැ. ඒ කාලේ ඔය ලොරියක් වගේ එකක්වත් ගියේ නැහැ. ඔව් එහෙමත් නැහැ. ඒත් යන්නේ රණමුරියට යනවා සමහරලාට. ඒත් ට්‍රැක්ටරයක් වගේ එකක් යන්නේ. ඒත් ඉතින් ඔය සම්පු කාට බඩු වරන් යන එකක් වගේ. අපේ ගමට නැහැ. නරංගමට යන්නේ නැහැ කොහොමත් පයින්ම තමයි. අපි ඉස්කෝල යන කාලවල සාමාන්‍යයෙන් අඩි පාරවල් තිබුණේ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ කපල වාහනයක් යන්න පුළුවන් තට්ටයක්වත් යන්න පුළුවන් තත්ත්වයක නැහැ. සාමාන්‍ය අඩි පාරවල් කැලෙන් වදින් යන්න තිබුණ අපි ඉස්කෝල යන කාලේ. දැන් නම් ඉතින් ගොඩක් හොඳයි. ඉතින් සුන්දරයි දුෂ්කරයි. සුන්දරත්වයේ මැද බොහොම අර අපි කියන්නේ ටිකක් කටුක ජීවිතයක් හිමි පලාතක් නමුත් අදට උනත් මේ පාරවල් හැදිලා තිබුණාට මොකද තාම සාමාන්‍යයෙන් අපේ ගමට තාම බස් එකක් යන්න බෑ. සාමාන්‍යයෙන් අර දැන් නම් කොන්ක්‍රීට් කරලා තියෙනවා පාරක්. ඒ වුණාට ඒක අර බස් එකක් යන්න තරම් මම හිතන්නේ ප්‍රමාණවත් නැති විදිහටයි තියෙන්නේ. ත්‍රිවිල් වගේ
යනවා සමහර දැකලා තියෙනවා මම දැන් මාස වසරකට වයි කිට්ටුයි කොහමත් මම ගිහිල්ලා ඇවිල්ලා අර සිඹු තත්ත්වෙම තමයි නේද ඒ කියන්නේ ඒකේ දියුණුවක් කියලා එහෙම ලොකු දියුණුවක් ලොකු විපර්යාසයක් කියලා වෙන එහෙම වෙනස්සක් වෙලා නැහැ දැන් අර පල්ලෙගම නවනගරේ නිසා නවනගරේ දැන් සාමාන්‍ය අරට වඩා දියුණුවයි මොකද ඒකේ ගොඩනැගිලි සහ අනෙකුත් දේවල් මහා මාර්ග පිළිවෙලට සකස් වෙලා තියෙනවා බස් ස්ටෑන්ඩ් එක එහෙම පොලිසිය එහෙම එහෙම එක පිළිවෙලට සකස් වෙලා තියෙනවා කලින් එහෙම තිබුණේ නැහැ ඉතින් ඒක ඇල්ල හොඳයි නමුත් අපේ ගමට ආයෙත් අර දුෂ්කරතාවය තියෙනවා අර පරණ පුරුදු ගමන යන උන මාත් ඈතක ගියා ඒ නිසා මේ අත්දැකීම බොහොම හොඳට තියෙනවා ඉතින් දැන් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා විජේ බණ්ඩාර වැලිතුඩුව කියන ගායන වේදියා අර දුම්බර මිටියාවතේ ලකේගල පාමුල බොහොම සුන්දර නාරංගමය ඉඳලා පල්ලේගමට ඇවිල්ලා ඊට පස්සේ මාතලේට නුවරට ඇවිල්ලා කොළඹට ආපු ඒ ගමනේ බොහොම සුන්දර තැන් තියෙනවා බොහොම දුෂ්කර තැන් තියෙනවා මේ බොහොම ලස්සන තැන් එක අපේ කනට දැනෙන අපේ හදවතට දැනෙන අපුරු ගීතාවලියක් Taman සතු කරගන්නත් මේ ගායන වේදියාට හැකියාව ලැබෙනවා ඉතින් ඔහු ගායන වේදියෙක් පමණක් නොවේ බොහොම ලස්සනට ගීත රචනා කරන්න පුළුවන් බොහොම අපූර්වට තනු නිර්මාණය කරන්න පුළුවන් හැකියාවනලු සමන්විතයි ඒ වගේම අද වෙනකොට ගුරුවරේ පාසල් ගුරුවරෙක් විදිහට කටයුතු කරනවා මේ වගේ ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා අපි ඊළඟට තෝරගන්නේ තවත් ලස්සන ගීතයක් විශාරද නිහල් ගම්හේවා අශූරින් තමයි මේ ගීතය නිර්මාණය කරන්නේ පද රචනාව කරලා ඉතින් දැන් නිහල් ගම්හේවා මහත්මයා ගැනත් කතා කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා දැන් මේ කතාව ඇතුළේ අපි ගීතය ගයලා ඉමු ගයලා අපි මේ කතාවට එමු කඳුළු පිසින් මහදවා රිදවා
ගීතයත් එක්ක ඔබට ඔබේ බොහෝ මතක ඇවිස්සෙන්නේ නැති. මොකද මේ ගීතය එක්ක බැඳිච්ච මතක ගොඩක් අපිට තියෙනවා. මොකද 90ේ හැදුණු પરම්පරාව ඇතුලේ නිර්මාණය වෙලා තියෙන ගීත තාමත් අපි ආදරය කරන ගීත බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ අපේ හැඩේ ඇතුළට විශේෂම මේ 90ේ 80ේ බොහොම සුන්දර ගීත අපි එකතු කරගන්න කටයුතු කරන්නේ. ඉතින් අද ශ්‍රී ලංකාවේ ආරාධිතයා කවුද කියලා ඔබ දන්නා විජේ බණ්ඩාර වැලිතුළු. දැන් විජේ මේ කොහොමද කටිය වැඩිපුරම කතා කරන්නේ විජේය කියලාද? ඔව් සමහර වෙලාවට අපේ ශේෂ්ත්‍රය අය නම් ඉතින් වැඩිම කතා කරන්නේ විජේයට වඩා වැලි කියලා තමයි. වැලි කියලා. ඒකවත් අය ගොඩක් දුර අපේ දසකේ ඉතින් අපි ඔක්කොම එකයිනේ. කොම ප්‍රමාණේ ඉන්න අයනේ ඉතින් ඒ අර වැලිතුළු කියන්නේ නැතුව වැලි තමයි කියන්නේ. උදාකම වැලිමයි කියන්නේ. දැන් එතකොට මේ නාරංගමුවේ ඉඳලා ඔබ බෙල්ලුඩ් වලට යනවනේ. ඔව්. කොහොමද ඒ ගමන සිද්ධ වෙන්නේ? ඒ ගමන සනල් ඇත්තටම හරි සුන්දර මේ සිදුවීමක් ඒක ඇත්තටම. මම ඔය කියන කලුගඟ ජලාශයෙම ආරම්භ වෙලා දැනට තියෙන ඒ පළාත වැල්ලේවල හත්තොටමන කියලා කියන්නේ. හත්තොටමනේ ඉතින් අපි ඉස්කෝලේ ඇරිලා ආවිල්ලා ආයි පතල් කපනවා ආයි ඉතින් එහෙම කරනවා. ඉතින් ඔය කර කර ඉන්න ගමන් ඔය 85 දී සෝ 85 දී තමයි මට 85 86 85 තමයි මේ යෝංගී කණ්ඩායම යනවා කලුගඟ මහවිද්‍යාලයේ සංගීත සංදර්ශනයකට අවුරුදු උත්සවයක. ඕකට මට ඕකෙ තිබුණා ආධුනික තරගයකුත් තිබුණා. ඒ කියන්නේ අර දැන් අවුරුදු ක්‍රීඩා තරඟ තියෙනවානේ. ඔමෝම ඇවිල්ලා අවුරුදු කුමරී අරම ඇවිල්ලා අන්තිමට අවුරුදු කුමර නෑ තිබුණා ආධුනික තරඟ ගීත තරඟ. යෝංගී කණ්ඩායම තමයි සංගීතවත් කරේ. ඉතින් මට ඕක වැඩි මේකක් තිබුණා අර සංගීත කණ්ඩායම බලන්නයි. ඒකවල ඒවට නෑනේ යන්නේ නෑනේ ඒව දුෂ්කර පළාත සංගීත කණ්ඩායමක් කරනවා කියන්නේ මේ. අද දවසත් නේද? ගොඩක් ඇත්තම දුර පළාතක් සාමාන්‍යයෙන්. දුම දෙයක් ඒක දෙවියෝ දැක්කම හරි අලංකාරයි ඉතින් සංගීත කණ්ඩායමක් කව. දැකලා නෑ. ඒ ෆස්ට් ටයිම් දැකලා තින්නේ මම. සංගීත කණ්ඩායමක් සින්දු කියන්නේ වාදනය කරලා. ඉතින් ඔතනදි මට ආසය අර ජාතික තනුස සභාවේ හිටපු ගායක ගායිකාව දකින්න. ඒක තමයි අපි ඔළුවේ තියෙන දකල. ඒ කියන්නේ චන්දසේන හෙට්ටිආරච්චි සෝම සිරිමැදක චන්ද්‍රලේඛා කිව්වම අපි හරි ලොකු මේකක් ඉදින් මේක දකින්ද මේගොල්ලන්. ඉතින් ඕක දකින්දරේ මේ තමයි යන්නේ. නමුත් අන්තිමට මට අර අපේ අක්කගේ ලොකු පුතාලා හැම හිටියා. ඒගොල්ලන් කිව්වා මාමත් දාමු සින්දුවක් කියන්නේ කියලා. එහෙනම් තරඟට දාමු කියලා. UPL 25ක් බඳින්න ඕනේ කියලා. ආහා. තරඟට යන්න. පස්සේ මේ ඒක එවෙලිම කොලේක ලියලා ස්ටේජ් එකට දුන්නම සංගීත කියන්නේ සංවිධානය කරන අය ඒක දාන ඉදිරිපත් කරනවා. ඉතින් කොහොම හරි ඒකල කොලාක් ලක් පිට කට්ටි හිටියා ආධුනික තරඟෙට. පස්සේ මම ඒකට කිව්වා තරඟෙට මම ගායනය කරා. ඊට පස්සේ මම ඒක පළවෙනි ස්ථාන. ඒකම ප්‍රශ්නේ වුණේ තනිකර වෙනස් වෙන එතනින්. පළවෙනි ස්ථාන ලැබුණා මට. මං හිතුවේ නෑ ඒක මට එහෙම ලැබෙයි කියලා. මම මේ තරඟෙට ඉදිරිපත් වුණාට මේ තරඟෙන් දිනන්න ඕනේ මම කියලා දැන් වගේ මේ දැන් ඔය තියෙන ඔය තරඟ ගායක තරඟ වගේ මහා කැප වෙලා එහෙම කරලා නෑ. ඒ වෙලේ කොල්ලොත් එක්ක හිටියා. නතරා සින්දුත් එක්ක අහහා අරගොල්ලත් එක්ක තා හිටියා. මගේ නම වෙනස් කරනකොට පියා ස්ටේජ් එකට සින්දුව කිව්ව ගැස්සා. මොකද්ද සින්දුව? මට එපා ඔබ හැසරල් කියන ගීතය ශෛලිවයි කියන්නේ. පොඩි කොටසක්. මට එපා ඔබ හැසරලි විඳ හද වේදනා දෙනවා. මට එපා ඔබ දිනුවන් කැලු හද වේදනා දෙනවා. ශෛලි සර්ගේ ඔබ තමයි කිවි. පස්සේ ඒකේ මම දන්නෙත් නෑ එතකොට සඳහන් හිටරච්චිල එක්ක බස් එකේ රෝසා බස් එකේ කතා කරගෙන ඉන්නවා ජනලෙන් එළිලා ඉතින් අර ඒගොල්ලෝ. ඊට පස්සේ මට කිව්වා නන්න ඔයගේ නම කතා කරනවා නේ බලනකොට පළවෙනි තෑගේදී. පළවෙනි තෑග ගන්න තමයි නස් කළා තියෙන්නේ. මම ඊට පස්සේ කොල්ලෝ තල්ලු කරන් ගිහින් ඉවරලා මාව මගේ ගැට්ටි ළඟ හිටපියා පුතාලා හැම කයක් කළාගේ. ගැත්ත ඊට පස්සේ සර්ටිෆිකේට් එකක් දුන්නා. රුපියල් 200ක් දුන්න තෑග්ගේ. 25 දී 25 ගත්තා. 175ක් ලාභ. ඔව්. දිවයින අනුග්‍රහයෙන් කරේ. ඒකේ ප්‍රථම ස්ථාන ලැබුව සර්ටිෆිකේට් එක තාම channel මයි ගෙදර තියෙනවා. ආදිගසයක දකිද්දි ඒකෙන් තමයි මගේ ටර්නින් පොයින්ට් එක. ඉතින් තමා මං හැරුණේ හැරොම් ලක්ෂය. හැරොම් ලක්ෂය. ඉතින් මේ හැරොම් ලක්ෂය දිගේ අපි සෝදානම් වෙනවා තව ටිකක් ඉදිරියට ඇවිදගෙන ඉන්න. අපි තාම ඉන්නේ හත්තොටමුනේ. එතන තමයි ඔහුගේ ජීවිතේ හැරොම් ලක්ෂය බවට පත් වෙන්නේ. ඉතින් විශාරද නිහාල් ගම්හේව කියන්නේ අපේ රටේ බෙල්වුඩ් එක හරහා බිහි වෙච්ච විශාල ශිල්පීන් ප්‍රමාණයකට තමන්ගේ ගමන එන්න ගුරුහරුකම් දුන්න පාර පෙන්නපු ගුරුවරයෙක්. දැන් විජේ බණ්ඩාර වැලිතුතු, ඊට පස්සේ චන්දන ලියනාරච්චි, ප්‍රින්සුදේ ප්‍රියන්ත, මේ වගේ
විශාල මේ පිරිසක් ඉන්නවා මේ හේවනේ හැදිච්ච අය. කොහොමද මේ විශාරද නිහල් ගම්හේවා පිළිබඳ මතකේ? අපේ සර් තමයි අපිව මේ ගොඩනගන්න මූලික වුණු පුද්ගලයා. මොකද ඇත්තටම සර් නැත්තම් අපි මෙතන නැහැ. මොකද ගුරුවරයෙක් වශයෙන් පුදුමාකාර දැනුමක් පුදුමාකාර අත්දැකීම් ගොඩක් අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ කොහොමද යන්නේ කියන එක මම හිතන්නේ එතුමන් ඒ කාලේ ප්‍රකාශ කරලා අපි ඉච්ච වැඩි තේරෙන්නේ අපි කොල්ලෝ නිසා. නමුත් දැන් තමයි අපිට ගොඩක් දුරට ඒක වැඩිම තේරෙන්නේ ඔහු එදා කලේ මොකක්ද අපි වෙන්නේ කියන එක. මම දන්නේ නැහැ අපිට මේ ගීත නිර්මාණය කරලා දෙනකොට ඒ වෙලේ ඇවිල්ලා මියුසික් රූම් එකේ සංගීත කාමරේ කීබෝඩ් එක ගහ අපිට කියලා දෙනවා සින්දු මේක කියන්න ඕම කියන්නේ. අපි දන්නේ නැහැ මේ මොකටද කියන්නේ. නමුත් ඒවා සංගීත සම්දර්ශනවල ඒ කියන්නේ තනුසේ සභාවේ යෝංගී සම්දර්ශන තියෙනවානේ. ඔය යෝන් පුරවල් වල ගම්මුදාවල් යෝන් නිකේතන ඔය එක එක තැන්වල තියෙන තරුණ උත්සවයි. අපිට ඒ වගේ ගායනය කරන්න තමයි මේ ඔරිජිනල් තමයි හදලා දීලා. අපි දන්නේ. ඔක කියන්නේ කියලා ඉතින් කියලා ප්‍රැක්ටිස් කරලා කරනවා. නමුත් එහෙම එකක් තමයි උපසම්පද තියෙන්නේ. එහෙම කියන හදලා දීප එකක් තමයි උපසම්පදෙන් පසු කාලන කැසට් එකක්. ඉතින් ඔහු දැනන් ඉඳලා තියෙනවා ඒවා කියන්නේ. දැන් අපිට ඒක තේරෙන්නේ. ඉතින් එවැනි මහ ලොකු ඉදිරියේ ලොකු දැක්මක් තිබුණු පුද්ගලෙක් අපේ සර් කියන්නේ. මම ඇත්තටම හැම විටම ගොඩක් මම ඕන වෙලාවල මම නිදියා ගන්නකොට පවා සර් මතක් කරන්නේ කියන්නේ. මොකද මම හිතපු සනාල් මගේ ගම හද්දා කැලේ හද්දා මම වන්නියක නිදලා තිනේ මම. ඔය ගම පිළිබඳව මේ වගේ දෙයකට මේ ශේත්‍රයට කොළපට අවතීර්ණ වෙන්න තියා එක හීනයක්ම පමණයි. ඒකට හිතන්නවත් බැරි තරමේ මේ ඒ ඔය දුම්බර කැලේ ඒ කැලෑගේ අම්මා ටිකේ මට ඉතා හොඳින් මේ හිතන්නවිදලා කරලා අදකින් දිනවා. ඒකට හිතන්නවත් අමාරු තරක් ඒක. හැදින්න හිතන්න බෑ. අනිවාර්යයෙන්ම දැන් මට මම දැන් ආපහු කරලා හිතනකොට මම එතන ඉඳලා ආවිල්ලාද මේ ඉන්නේ. එනේ ආරංගුවේ ඉඳලා ඔය තුන්ඩිස් ගල ගාව මෙහා පැත්තින් ඔය නකල්ස් වල නැගෙනහිර කොනනේ ඉතින්. ඉතින් ලකේ ගල ඔහම තේනවා. ඒකේ පාවුනේ තමයි මගේ ඉතින් මම දැන් මෙතන ඉඳලා එතන හිටියා හිතලා මෙතන හිතුව ගම මට හිතා ගන්න බෑ මේ මම එහි ඉඳලා මේ ඇවිල්ලා තිබි. ඉතින් මේ ඒ තරම් ලොකු ගමනක් ඒක. ඉතින් දැන් උනත් සේනාල දන්නේ නැති මේ කය කීය සමහරට යන්න ඕනද කියලා හිතනවා. මේව තමයි වෙනසක් නෑ. ඉතින් මේ සම්බන්ධකාරකයා තමයි නිහල් ගම්මියෝස. ඉතින් මට එතෙන් ගිහිල්ලා ඒ වෙලේ සංගීත ඒ සින්දු කියලා ෆස්ට් උනාට පස්සේ පළවෙනි ස්ථානේ ලැබුවාට පස්සේ සංගීත සම්දර්ශනේ ඉවර වෙන්නේ වගේ ඉද්දි අද්දි තව වැඩි ඉවර වෙන්නේ වගේ ඉද්දි මම ඉතින් බස් එකේ ගාමයි ඉන්නේ. ඒගොල්ලන් දකින්න ආස. ඒ වෙලේ සර් මගෙන් ඇහුවා බෙල්ලු එකට යන්න ආසද කියලා. මං කොසෝ හොඳයි යන්න තිබුණා කියලා. මං ආසාවෙන් ඉතින් ඉගෙන ගන්න. මට ගායකෙක් කියලා ගැන කියන්නේ නෙමෙයි. මට තිබුණේ මේ මියුසික්. මේ සංගීත විෂය කොහොමද මම ඉගෙන ගන්න? මට ඉතින් ඉස්කෝලේ වලවත් නැහනේ. අපිට පාසල් වල විෂයක් වශයෙන් ඒ උගන්වන්නේ නැහැ. උගන්වන්න ගුරුවරු යන්නේ නැහැ. මේ පාසල් වල අත්‍යවශ්‍ය විෂයක් නැහනේ. දැන් අපි ලොකු අපි ලංකාවේ ලොකු පාසල් වල ගුරුවරු උනට දැන් දැන් මට තේරෙනවා මම ඊට වඩා මට මේ පාසලකට තිබුණා මං අද මෙතන නැහැ. ගුරුවරු නෙමෙයි නේද? සමහර අධ්‍යාපන අමාත්‍යාංශේ ගොඩක් කියලා ගිහින් ගෙක් වෙන්න පුළුවන් විභාග ටික කරගත්තා. එහෙම නැහැ ඉතින් අපිට අත්‍යවශ්‍ය විෂයන් නැහැ. සංගීතය නැහැ. ගණිතය නැහැ. විද්‍යාව නැහැ. ඉංග්‍රීසි නැහැ ඉස්කෝලේ. ඉතින් ඒ වගේ සත්‍යයක් තියෙන්නේ. ඒ නිසා මම ඒ වෙලේ කැමතියි කියලා ගිහම මගෙන් හැබැයි හොඳ වෙලාවට කවුරු හරි මට මතක නැහැ ලියගත්ත එක්කෙනා චන්දිත රජිලා සෝමසිරි මන්දක දලා කට්ටි හිටියේ ඒගල්ලන්ගෙන් අපේ අක්කා කෙනෙක් කවුරු ලියගත්තේ. එක්ක මට හිතා ගන්නවා ඉන්ද්‍රකාරිය වසම් හරි සනතුල කාසිල්ව හරි කවුරු හරි එහෙම අක්ක කෙනෙක්ද ලියමට. බස් එකේ තියලා කොළ කැලල මගේ ඇඩ්‍රස් එකයි නම ලියගත්තා. ලියාගෙන ඉතින් ඉතින් ඉවරයි වැඩි ගියා. මට ඉතින් ඇප්ලිකේෂන් දාන්න මට ඉල්ලුමක් කරන්න දෙනක් මට එනවා කැමති නම් අපිට මේ කියලා ගියා. නම බෙල්ලු රූපය ගම්ම නුනුගලියද්ද මහනුවර කියලා. හැබැයි මට ඒක මිසින්. මට අමතකුණා. හැබැයි ඒ කියලා මාස දෙකහමාරක් වගේනකොට මට ලියුමක් එනවා. මම එතකොට සුබුරු දිට කුඹුරු වැඩ, එයින් වැඩ, පතල් වැඩ. ඉතින් ඒක සාමාන්‍ය අපේ ගම් වල තියෙන දේවල් ඒවා නේද? හරක බාන පස්සේ දුවමින් ඕවා තමයි කරන්නේ. අපි සාමාන්‍ය වැඩ. පස්සේ මම එහෙම දලා හන්දෑවේ කුඹුරු හේන් මේ වැඩ වගේ කරලා හේන් කොටලා හරි මට දිනේ මතක නැති නිසා කියන්න බෑ. වෙල මහවැල මැද්දින් උඩට ටවුන් පැත්ත කියන්නේ දෙවට පැත්තට යන්න යනකොට තැපල් කාර්යය ඇවිල්ලා එනින් ගම මට ලියුමක් දුන්නා. මම මල්ලි ලියුමක් තියෙනවා කියලා. බලනකොට ඒකේ මෙහෙම අමුණපු ලියුමක් නේ අර එන්වලොප් එක දාපු එකක් නේ. නිකන් පින් එකක් ගහපු. පින් එකක් ගහපු එකක්. ඔබව දෙවෙනි පරීක්ෂණය සඳහා කැඳවා ඇත කියලා. සම්මුඛ පරීක්ෂණය සඳහා. ඊට ඒක තියෙනවා බෙල්ලු රූපය ගම එන විදි. හරි. අපි මේ පස්සේ ඒකට තමයි ගියේ. කතාව තව ටිකක් ඉස්සරහට අරගෙන යන්න. හැබැයි අපි දැන් මේ ගීතයක් අහන්න ඕන. මේ ගීතය ඔබට නිර්මාණය කරලා දෙන්නේ විශාරද නිහල් ගම්මේවා. ඒ වගේම ඔහුම තමයි සංගීතය නිර්මාණය කරන්නේ පද රචනාව කරලා. සඳු බලාකුලි. සඳු බලාකුලි. අපි ගීත ගායනා කරමු.
සිකුරාදා රාත්‍රී 9ට පියෝ ටීවී නාලිකාංක 5න් චර්ණ ටීවී ඔස්සේ ඔබ ගී ලංකාරයේ ඔබේ දැස්මානීට ගද්දී මතක් කරන්න ඕන අපේ සුපුරුදු සංගීත ශිල්පීන් විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය බෘන්දේ බොහොම ආදරෙන් අපි අදත් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් දැන් අද අපේ ආරාධිතයවට පත් වෙලා ඉන්නේ විජේ බණ්ඩාර වැලිතුඩුව දුම්බර මිටියාවතේ බොහොම සුන්දර ගමක ඉපදිලා කොළඹට ඇවිල්ලා දෙවෙනකොට තමන්ගේ ඒ ගායන ජීවිතය තුළ ලබා ගන්න පුළුවන් ජයග්‍රහණ ලබාගෙන බොහොම ලස්සන ගීතාවලියක් තමන් සතු කරගෙන කොළඹට වෙලා දැන් ජීවිතය ගත කරමින් ඉන්නවා. කොහොම හරි දැන් බෙල්වුඩ් වලට එනවනේ අයියේ. එතකොට ඒ ආපු මුල් දවස් ටිකේ මතකයේ කොහොමද? මුල් දවස් ටිකේ මට ඇත්තරම දැන් මේක මම ගමේ ඉපදුණු ගමේ හැදී වැඩුණු බුරුහේන් කරගෙන හිටපු මනුස්සයන්. මට එකපාරට බෙල්වුඩ් එකට ආවහම දැන් ඉන්ටර්වයුව ආවා. मट मेक महालुम लोक गिटार ඒනෙ මුරු වැඩේ මිගිල හැන්ද වෙනකොට ආදිලා තින් ඕක ගගා සින්දු කියන තමයි මගේ වැඩේ ඉතින් අම්මා බනිනවා ඉතින් කෑ ගහනවා වැඩේ ඉතින් මේකටලා සින්දු කියන මේ හැටි ඉතින් පුරු ඒක රෙච්චරනේ තියෙන්නේ අපිට සංගීත භාණ්ඩයක් නේ ඉතින් ඒක ලොකු දෙයක් වුණා මට දකිද්දි ඊට පස්සේ මං ඉන්ටර්වයුව එකට සින්දු කියන්න කිව්වා මට ඊට පස්සේ සර් කිව්වේ සර් ඊට පස්සේ ජේෂ්ඨෝ කිව්ව දෙන කිටි ඇතන ඊපස්සේ කිව්වා මේ සංගීත භාණ්ඩේ මගේ සින්දු කැලිටි එක ගත්තා දැන් සුණක් කිව්වා කැලි හරි ඇති ඊට පස්සේ ආයෙ තව එකක් කිව්වා ඒක හරි ඇති කියලා ඊට පස්සේ දැන් මෙහෙම ගොඩාක් කොහොම කෝල් එකේ අර ඉන්ටර්වයුව එක කරන දැන හොම වයිලින් গিටාර හොම දිගට දිගට සීලා සර්පිනා හැමදේම මට කිව්වා මේකෙන් ගහන්න පුළුවන් කියලා තියෙනවද කියලා මට අංගිත වාදන ගහන්න තියව මට නිකන් මොකද්ද වගේ කොට නිකන් ඊළු කරනවා වගේ මට ගහන්න තියක් දැකලා තියෙනවා ගහන්න තියක් දැකලා ඊට පස්සේ මට හරි අවුල් ඉතින් ඒක නේද අර එහෙම වුණා මිතින් නැහැ
හිම සංගීත එයා මම හිතයි සර් දන්න ඇති ඒ කියන්නේ දැනගෙන උතර ඉන්නේ කවුද මේ න්‍යාස සර් න්‍යාස සර් ප්‍රමුඛ තව කීප දෙනෙක් ඉතින් මට ඒක හරියට දැන් මතක නැහැ ඉතින් මගේ තියෙන අර මේකත් එක්ක වේවුලිල්ලත් එක්ක කුතුහලෙත් එක්කලා ඉතින් ඔවා මතක තියෙන්නේ සර් මතකයි පස්සේ මං කොහොමද දන්නේ කියලා ඒක මම දන්නේ නැහැ සර් ඉතින් එච්චරයි යන්න කිව්වා ඉතින් හරි එහෙනම් යන්න කියලා ඉතින් අපි ඉතින් තුන් දෙනෙක් ගියා මායි අපේ යාළුවෝ තුන් දෙනෙකුත් එක්ක ගියේ නුවර මම දන්නේ නැහැ නුවර යන්න බෙල්ලුඩේ කපිල කියලා අපේ නුවර කොල්ලෙක් හිටියා මගේ යාළුවෙක් ඉතින් ඒක අපි ටික ගිහිල්ලා තමයි ඊට පස්සේ ආ එන්න මං කිව්වා දැන් ඉවරයි වැඩි අපිට ආයෙ තේරෙන්නේ නැහැ තමයි ඉතින් අර එළියෙන් හිටපු අය කරන වැඩත් එක්ක ඉතින් මම තේරෙයි දරාරු ඉතල ගානවා গিitar ගානවා බුදු කියන බටනලා ගානවා গিitar ගහ ඉතින් මම හිතුවා දැන් මම මගේ මට ඉතින් හම්බෙන්නේ නැහැ මේ මේක කියලා තේරෙන්නේ නැති මගේ නෑ 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 අරුණ ඔබ තමයි නියමිත කිවි සින්දු වෙනාට යාළුවෝ දැන් කියනවා අවුලක් වෙන්න යන්න හරියටම ඉතින් මේ මම ඇත්තටම ඇවිල්ලා ඉන්ටෝ ඒ ගිහිල්ලා ආවා ගෙදර ඉතින් ඇවිල්ලා ආයෙ සුපුරුදු ඉතින් වැඩ පතල් වැඩ අපි කට්ටිය කොල්ලොට ඉතින් තිබුණා මේ ඒ කලුගඟේ ඒ හරියම තිබුණා ඇලහැර කියන්නේ මේ ඔය හතරමුණ හරිය මැනික් සංස්ථාවෙන් දාගෙන ප්‍රොජෙක්ට් එක ඕකේ අපි වැඩ කොල්ලෝ ඒ අතරතුර තමට ආවේ බිල් රූපණි ගම්මානේ ලලිත කලාවේදී ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඔබ තෝරාගෙන ඇත කරුණාකර හවල් දවසේ ආව බඩු රැගෙන එන්න 85 නොවැම්බර් 4 වෙනිදා මම යන බිල් ඒ ගිහිල්ලා තමන් ගේම අනන්‍යතාවයක් හදාගෙන අද වෙනකොට බොහොම ලස්සන ගීතාවලියක් තමන් සතු කරගෙන තියෙනවා ඊට පස්සේ අර දුම්බර මිටියාවතේ පතල් වැඩ කර කර කුඹුරු වැඩ කර කර හරක් පස්සේ දුව දුව හිටපු ඒ ගමේ ඉන්න කාලේ මොකද්ද කියපු නම විජේ තමයි ආ විජේ විජේ කියන පොඩි කොල්ලා පස්සේ කාලෙක බොහොම ලස්සනට ගීත ලියන්න පටන් ගන්නවා බොහොම ලස්සනට සංගීතය නිර්මාණය කරන්න පටන් ගන්නවා රණහන්සියේ ගීතය අපි ඊළඟට තෝරගන්නවා කොයි කාලෙද මේ ගීතය නිර්මාණය වෙන්නේ මේක මගේ දෙවෙනි කැසට් ප්‍රතිසනල් මේ මේක මම එතකොට ගිරාගම සොන්දර ගුරු විද්‍යාලේ ඉන්න කාලය දෙවෙනි වසරේ ඒ කියන්නේ 92 දී රණහන්සියේ කැසට් පටේ සඳහා නිර්මාණය කරපු ගීතයක් පිළිමතලාව ටවුමට කඩු ගන්නා ටවුමට පොඩ්ඩක් ඇවිල්ලා යනින් ගම බයිසිකල යනින් ගම නිකන් ආපු වචන ටිකක් ඒක ඔස්සේ එහෙම ඒ වගේ දේවල් තමයි ඉතින් මතුවෙන්නේ පස්සේ ඒක ඇවිල්ලා හැමම බොඩිමට ඇවිල්ලා ටක්කල් පොඩි වචන ටිකක් ලියලා අපේ පොඩි අර මතක නැත්නම් අමතක වෙනවනේ චුට්ටක් ලියලා තියලා සිබ්ලා ඊට පස්සේ ඒක මං පහුදාට හෝ පහුදාවගේ හැදුවේ ආදර වියදකින් මා ගන්න මේගී කියලා තමයි ආවේ ඔබට ඇසේවා කියලා වචන ටික ආවේ අකට දාන නමක් වගේ මොකක් හරි තිබුණා හොඳයි කියලා සනාන්සි කියලා දැම්මා ඉච්චරයි කෝරස් එක පස්සේ ඒ කැසට් එක නමින් ඒ නමින් තමයි කැසට් පටේ සාරංග ලේබල් යටතේ නිර්මාණය වෙන්නේ 1992 මුල් භාගයේදී හොඳයි එහෙමනම් අපිත් ප්‍රාර්ථනා කරනවා කොහේ හරි ඉන්න රණ හංසයන්ට මේ ගී ඇහෙවා කියලා අපි සූදානම් විජේ බණ්ඩාර වැලිතුඩු හඳින් මේ ගීතේ යථාවත් කරන්න මේ රාත්‍රියේදී thank you.
මොම ලස්සන ගීත ටිකක් ළඟ අපි නතර වෙලා ඉන්නේ විශේෂම මේ 90 දශකයේ අර කැසට් කලාව තුළ උණු කැවුම් වගේ විකුණුණු කැසට් පට අතරේ තිබිච්ච බොහොම ලස්සන ගීත ටිකක් අපිට අද ඇහෙනවා ඇත්තටම කොහොමද ඒ කාලේ දැන් කැසට් මිනිස්සු මිලදී ගන්නවා ඔබ ගමට යනකොට නේද ඔය මිනිස්සු කැසට් එක දාලා බොහොම සද්දෙට නේ ඔය ගම් පළාත්වල එහෙමනේ කැසට් පීස් එක බොහොම සද්දෙට දාලා ගෙවල් වල මිනිස්සු ඕක අහනවා කොහොමද දැන් බෙල්ලුඩ් වල ඉඳලා නැත්නම් අපි කියන ගුරු විද්‍යාලේ ඉඳලා ගමට යනකොට ඒ දැනිච්ච හැඟීම් ඔව් ඇත්තටම අපි ඒක ඇත්තටම කැසට් පට කාලයක්නේ सीडी කියන දේවල් දැන් නව තාක්ෂණ ඒවා මොකුත් නෙවෙයි කැසට් පටිය කරකොල ගන්න එක තමයි තියෙන්නේ කැසට් රෙකෝඩර්ස් තමයි තියෙන්නේ ඉතින් හැම තැනම ඇහෙන්නේ අපේ ওই ගීත ඒ කියන්නේ ඔය මගේ නම් ගම් පැත්තවල වල හැම තැනම සහ යාළුවෝ ඉතින් කොහොමත් අහන එක හැම තැනම ඉතින් ওই කැසට් එක ඇහෙනවා ඉතින් මට මම මේ ගමේ යනකොට එහෙම ඇහෙනකොට හරි මොහොත්තක් දැනෙනවා ඒ කියන්නේ ඒක හරි සතුටක් දැනෙන ඉතින් මම මෙහෙම හිටියේ කෙනෙක්ද මගේ ගීත දැන් මේ ගොල්ලන් අහනවනේ කියලා ඉතින් අර මගේම හඩ ඇහෙනකොට මග තොටේ පුදුම තෘප්තියක් ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ අහිංසක තෘප්තියක්. ඒ කියන්නේ ඇත්තටම මට හිතෙන්නේ මම එතකොට මම දෙනවා මම වාසනාවන්තයිනේ. මම හිතපු දේවල් නොවුණු කියන්නේ මම නොහිතපු දෙයකට මම තැනකට ගිහිල්ලානේ මගේ මේ ගීත ආවේ. ගුවන් විදුලියෙන් ඇහෙනකොට විශේෂයෙන් හරි සතුටුයි. ඒ කියන්නේ ඒක දැන් මම මේ මෙච්චර මේ දුෂ්කරව හිතපු මේ ගමේ ගොඩේ හැදිච්ච කොළු ගැටය ඇවිල්ලා ඉතින් මේ ඈ කැසට් පටයකින් යනකොට එහෙම නැත්නම් රේඩියකින් රින්දුවක් ඇහෙනකොට හිතා ගන්න බැරි දෙයක් නේ. ඉතින් හරි සුන්දර අත්දැකීමක් වුණා ඒ කාලේ. දැන් ඔය ගමන යන්නේ නැති බස් එකේ ගොඩක් වෙලා. බස් එකේ ගොඩක්. ඒතර එහෙම බස් එකේ යන වෙලාවටත් කැසට් එහෙම දාලා තියෙන්නේ. තියෙනවා තියෙනවා. එහෙම අඳුර ගත්ත එහෙම අවස්ථා නැද්ද මේ ඔය ආරේ? ගොඩක් අඩුයි. අඳුර ගන්න අවස්ථා අඩුයි. මොකද හේතුව තමයි ඒ දවස්වල හඬ තිබුණා රූපමාධ්‍ය අඩුයි. අපේ කාලේ රූපමාධ්‍ය අඩුයි. දැන් අපි පාරේ යද්දී දැක්කොත් මොකද අපි දැන් ගුවන් විදුලියෙම නෙමෙයි දැක්කෝ. ඒ කාලේ එහෙම තිබුණාට හඬ ඇහුණාට රූප නැහැනේ. දැන් එහෙම නේ අපි මේ වගේ මාධ්‍ය තුලට ඇවිල්ලා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා අපි ගිහිල්ලා එතකොට අපි සාමාන්‍යයෙන් නිතරම වගේ මිනිසුන්ට දැකලා හුරු නිසා අපි දැන් අඳුනනවා ඒ කාලේ එහෙම නැහැ හඬ තමයි අඳුනන්නේ ඕන කෙනෙක් මේ හඬේ දැන් මම මෙතන හිටියත් මම අඳුනන්නේ නැහැ හඬ ආවලාගේ හඬ ආවලාගේ සින්දුවක් කියලා කියනවා සමහරලාට මම මේ හිටගෙන ඉන්නවා දන්නේ නැහැ සමහර කියන්නේ මිනිස්සු දන්නේ නැහැ මම මේ ඉඳන් හිටියත් ඉතින් මට කියන්න බුලයි මම මගේ එකක් කියලා. එහෙම කියන්න බෑ. ඒක එහෙනම් සින්දුව කියලා පෙන්නන්න කියලා දෙන්නානේ. එහෙම දේවල් ඒ කාලේ නෑ සල්. ඇත්තටම අපි ට ඒ අඳුනා ගැනීම කියන එක ඒ කාලේ තිබුණේ නැහැ. ඕන තරම් බස් එකේ තමයි යන්නේ. ඊට පස්සේ එහෙම වාහනේ සුබිරි අපිට මේ එහෙම මේ වාහනයක් ඕන කෙනෙකුට යන්න අපිට එහෙම දැනුනේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් තිබුණා දුරකථනයක් එහෙම නැහැ. ඔය දුරකථන නැහැ නේ කාලේ. ඉතින් හරි සරලයි. බස් එක නැග්ගා කියලා දැන් මම ওই රෙකෝඩින් අරගෙන ගිහිල්ලා ඇද්දි අපි පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා දී එළියනකම් බස් එනකම් හවස ගිහලා ඊට පස්සේ යනින් ගාන ට්‍රේනින් කොලෙජ් එකට යන්නේ පිළිවෙතල හැම බෑගෙන කැසට් පටි රෙකෝඩින් අරගෙන මේ අරගෙන මට මතකයි නාමලුයි මායි දෙන්න බස් එකේ පිටිපස්ස සීට් එකට තමයි දෙන්න එක තියෙන්නේ ඉතින් පිටකොටුවේ බස් කලින් වගේ නැහනේ මොකද මේ දැන් වගේ කලින් නැහනේ ඒක පාන්දර ආයේ පටන් ගන්නකම් බස් යන්න ඉන්න වෙනවා දැන් වගේ මේ හැම වෙලෙම බස් නැහැ 12ට විතර නැවතුනොත් ආයේ හන්ද පාන්දර 4 වගේ බස් පිටත් වෙනකම් බුදියා ඉන්න පත්‍ර කැලක් හරි දාගෙන ලැප්ටොප් දාගෙන ඉන්න ඉතින් පිටකොටු කියලා. එහෙම දෙයක් තිබුණා. ඒ කාලේ එහෙම මේ ලොකු මේ වගේ දෙයක් අපිට දැනුන්නේ නැහැ. දැන් එතකොට ඔය මිත්‍ර සමාගමේ දැන් නාමල්ලුඩුකම හිටියා කියලා කියනවා. තව කවුද හිටියේ අපි දන්න කියන චරිත. අපි ඔක්කොම එකට ඉඳන් නාමල්ලෝ දැන් අපි කුමාර ශ්‍රීපති ගල්ලා නාමල්ලා ග්‍රේෂන් ජයමාලා ඉද්‍රජිද්දොල මුල්ල ඔය අපේ 90 දශකයේ ඔක්කොම එකයි. තාමත් එක වගේ තමයි. ඒ කියන්නේ ඔවුන්ගේ මේ වෙනස් භාවයක් නෑ හැමදාමත් දැන් හම්බුණත් අල්ලා කියන අමාර ඔය විදිහම තමයි තාමත් ඒ දේ දැන් අවුරුදු 30 පැන්නනේ දැන් අපේ මේ ක්‍රූ එකට හැබැයි එසනල් 90 දශකේ තමයි මේ කැසට් පට කියන එක විතා ලොකුවට සහ තම ප්‍රබල මාධ්‍යයක් උනේ ගීත ජනගත වෙන්න එතෙන්දී ආපු අය පිරිමි ගායකයෝ මම හිතන්නේ වැඩි විශාල ප්‍රමාණයක් කියන ගායිකාව අපි අපිත් එක්ක අපු කෙල්ලෝ පැත්ත කියන ගත්තොත් නේ මම කියන්නේ ෆීමේල් සයිඩ් එක ගත්තොත් සමිතලා හැම තමයි සමිතා නිරෝෂා සංජීවනී ළඟ ඔයගගේ කීපවලක් ඉන්නවා පිරිමි අය වැඩි තව ගොඩක් ඉන්නවා හෙළ නත්නායකලා ඉන්නවා තව ඈ ගොඩක් ඉන්නවා තව රජුල ශ්‍රී ගම ගේලා ඒ අපේ ක්‍රූ එකත් එක්ක ආපු අය ඉතින් හරි සුන්දර අඩවියක් කැසට් පටේ කියන එක දැන් මේ කතාව
අහගෙන ඉද්දී දැන් මට බාධා කරන්න හිතෙන්නේ නැහැ හරිම සුන්දරයි සාර දැන් ඒ ගමේ තියෙන අත්දැකීම ඊට පස්සේ නගරයට ඇවිල්ලා ඒ ලබන අත්දැකීම මිසු ජීවිත වෙනස් වෙනවා කියන එක හිතන්නේ නැති තැනක වෙයි නැති තැන අතරම ඒවා මේ පුදුම සහගත දේවල් ඉතින් ඔබත් මතකයට ගන්න ඔබේ ජීවිතයේ වුණත් කොයි මොහොතක හෝ නොහිතන තැනක වෙනස් වෙන්න පුළුවන් ඒ වෙනස් වීම ඔබ හිතන්නේවත් ඇති තැනකට ඔබ අරගෙන යන්න පුළුවන් ඉතින් ඒකට හොඳම සාක්ෂිය තමයි අද ශ්‍රීලංකාවේ වාඩි වෙලා ඉන්නේ මේ ඊළඟ ගීතය ලියන්නේ W වික්‍රමසිංහ එතකොට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තමයි මේ ගීතය සඳහා සංගීතය නිර්මාණය කරන්නේ කොයි කාලෙද මේක හැදෙන්නේ මේකත් මේක ජාතික තනසභාවේ ගෙන ගන්න කාලේ මට මතක මේක කැසට් පට්ටියට නැටෙන්නේ අපේ ජාතික තනසභාවේ හිටා සැලලීනියු කියලා සංගීත ගන්නවා ජයන්තසනාගේ තමයි පුහුණු කරන්නේ ගෑණි ළමයි විතරයි ඒගොල්ලන් තමයි මේක වල සැලලීනියු කියලා කැසට් එකක් කරා මට මතක මේක 88 ද කොහොමද 88 තමයි කරේ මට මතකේ හැටියෙලා ඒකට අතුලත් වුණ ගීතයක් මං ගායනා කරු චන්දහිටරච්චි මියුසික් කරපු එක W වික්‍රමසිංහලා මගෙත් එක්ක ඉගෙන ගත්ත මගෙත් එක්ක බෙල්ලුඩ් එකේ හිටපු ඔය කෙනෙක් තාක්ෂණ ශිල්පියෙක් ඔහු සවුන්ඩ්ස් ඉන්ජිනේර් කෙනෙක් එයා තමයි ලිව්වේ පස්සේ ඔක මට ගායනය කරන්න යෙදුනා කොහොම හරි මට තමයි මේක කැරිලා කැරිලා කට්ටිය ගොඩක් ඉන්නලා අපි ගාය කියන්නේ ඉගෙන ගන්න ළමයිනි මම ඉන්නවා තව ඉන්නවනේ ගොඩක් දෙනෙක් ඉතින් එකෙන් කැරිලා කොහොම හරි මට ඒක ආවා කියන්න කොහොම හරි සැලලිහිනු කැසට් පටියට මට මතක 88 දී කොහෙද නිර්මාණ වුණු ගීතයක් හරි එහෙනම් අපි අද මේ ගීතය නැවත අහන්නයි ලෑස්ති වෙන්නේ ශ්‍රී ලංකාවේ ਸੁਸ
ඊලංකාරේ බොහොම අලංකාර රාත්‍රියක් අද ගෙවෙන්නේ මොකද 90 අපේ කනට හුරු වෙච්ච ගීතාවලිය අපි අවුරුදු 30කට පස්සේ නැවත ගායනා කරනවා. ඉතින් විජේ බණ්ඩාර වැලිතුඩුව කියන්නේ 90 දනව්වේ අපිට මුණ ගැහෙන බොහොම දක්ෂ ගායන ශිල්පියෙක්. ඒ වගේම පද රචකයෙක්. එතනින් එහාට ගියාම ඔහු සංගීත නිර්මාණකරුවෙක්. දැන් අපි බෙල්ලුඩුවල ඉඳලා කොහොමද දැන් ඔබ ගුරු වෘත්තියට ප්‍රවිෂ්ට වෙනවා? ඊට පස්සේ දැන් කොළඹට එන්නේ කොයි වකවානුවේද? බෙල්ලුඩුව ඉන්න කාලේදී අපිට 89 වගේ ගුරුපත්තින් හම් වෙනස් වෙනවා. ඔගේ පළවෙනි පත්තියම යනවා හඳුන්ගම්මු මහවිද්‍යාලය. හඳුන් මහවිද්‍යාලය තමයි වැඩ බාර ගන්න ඉස්සරෝ. ඒකද ඉතින් ගම්පලාත කිට්ටු. ගම්පලාත කිට්ටු විතර කිට්ටු. අපිට බෙල්ලුඩුවකින් තමයි අපිට ඉන්ටර්වයුව යන්නේ. බෙල්ලුඩ් ඇඩ්‍රස් එකනේ තියෙන්නේ එතකොට. ඉතින් දුෂ්කර කියලා දාලා තියෙන මගේ ගම දැන්. මට පස්සේ තේරුණ වැඩි ඒ කියන්නේ ඉල්ලලා ඉල්ලුම් පත්‍ර දාන්නේ බෙල්ලුඩ්. ඔව්. නුවර. හ්ම්. එතකොට වෙන්නේ. එතකොට දැන් මේකේ මට දුෂ්කරපත්තින් තමයි දෙන්නේ ඉස්සේ. දැන් වගේ දැන් මේ ළඟ ඉස්කෝට දෙන්නේ එහෙම දෙන්නේ නැහැ. දුෂ්කර තමයි දෙන්නේ. ඉතින් මගේ හඳුන්ගම මහවිද්‍යාලයේ මාතලේ කියලා දාලා මට එවලා තියෙන්නේ ඉස්කෝලේ ලග්ගල තමයි. අල්ලපුගේ. අල්ල එතනමයි ළඟම ඉතින් අපි. ඔව්. ඉතින් එතන ඉඳලා මම ඊට පස්සේ යනවා ගිරාගම ගුරු විද්‍යාලයට. 91-92 සඳර ගුරු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා ගුරු පුහුණුව ලැබලා ඒකෙන් සමත් වෙලා මම යනවා හේවාහට මධ්‍යම විද්‍යාලයට 93. ඊට පස්සේ 93 අග වෙද්දී මගේ එතකොට මේ කැසට් පට ගොඩක් කිරිලා 91 සුමුදුවතින් 2 රණාංශියේ ඊට පස්සේ දැන් මම පොපුලයි. ඉතින් එතෙන්දී මම මට සම්දර්ශන එනවා. මට දැන් ඉහෙට්ලා ඉන්න බෑ. කොළඹට එන්න වෙනවා. ඉතින් ඕබව කියලා මං ප්‍රින්සිපල්ට කියලා සර් මෙහෙමයි මට තියෙන වැඩ ගොඩක් කරගන්න. නැවත මේක ඉගෙන ගන්න තියෙනවා මේ නිර්මාණ කරගන්න තියෙනවා මට අමාරුයි. තරාතුවේ මධ්‍යම විද්‍යාලයේ සිම් ප්‍රින්සිපල් රත්නායක කියලා සර් කෙනෙක්. දැන් පසුගිය කාලේ ඩීඑස් එනාගේ හිටියා. පස්සේ සර් අස්සම් කරලා දුන්න බර කොහමද? පස්සේ එහෙම ඇවිල්ලා මම ආවා පිළියන්දල කලාප නීලම් මහර මහවිද්‍යාලයට. 94 පෙබරවාරි. ඊට පස්සේ ඒ ආපු කොළඹ ගමන තමයි තාම ඉතින් මේ කොළඹින්. දැන් කොහොමරි පිළියන්දල පදිංචි වෙලා පිළියන්දලට වෙලා තමන්ගේ කලා කටයුතු කරගෙන කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් හැටියට කටයුතු කරමින් මේ වෙනකොට ඔන්න කොළඹට ඇවිල්ලා ඉන්නේ මේ විදිහට තමයි කාලය ගලාගෙන යන්නේ. දැන් ඔබට වැටහෙන්නේ නැති ඒ කියන්නේ අතීතයේ අපේ කලාකරුවන් තමන්ගේ ගමන හදාගන්න කියන්නේ ඇත්තටම අර අපි අපේ භාෂාවෙන් කියනම් කටක් කෑවනේ. ඔව් ඔව්. මුදුම දුකක්. හැබැයි දැන් අද වෙනකොට දැන් ඒ කාලේ එහෙම රේඩියෝ ලොකුවට නැහැ, ටෙලිවිෂන් ලොකුවට නැහැ. හැබැයි අද වෙද්දි ගොඩක් මාධ්‍ය තියෙනවා අලුත් කලාකරුවන්ට එළියට එන්න. එදා සහ අද කලාකරුවන්ගේ ඒ ඒ ජීවිතය දිහා ඔබ දකින්නේ කොහොමද? ඇත්තටම සන්නාල අර මේ අපිට ගොඩාක් කට කණ්ඩුනේ කියන්නේ මේක අපිට ප්‍රධානම දේ තමයි මම කියන්නේ. දැන් වගේ තියෙන මේ සෝෂල් මීඩියා වර්ග තිබුණ නැහැ. අපිට තිබුණ ගුවන් විදුලිය. යනෝ නම් පත්‍ර කන්ත්‍රෝල් ගිහිල්ලා පත්‍රයේ කවුරු හරි දන්න කෙනෙක් කරලා ගිහිල්ලා පත්‍රයේ ආටිකල් එකක් දාගන්න එක. ඉතින් ඒක ඇඳුණුම්කන් වලින් කියන්නේ ලේසින් එක කරගන්න බෑ. එතකොට මෙවැනි සාකච්ඡාවක් අපිට ගුරුප වාහිනියක ගුවන් විදුලියක ලැබෙන්නේ නැහැ. ඒවා හීනයක්ම පමණයි. ගුවන් විදුලියකට යන්නත් අපිට බෑ. ඉතින් ඒ නිසා අපි දුෂ්කර ගමනක් මේක කිව්වා. අපිට තිබුණ එකම දේ මම මේක හැමදාම එදත් කියන්නේ අදත් කියන්නේ එක අපිට තිබුණ එකම ජනගත වීමේ නැත්නම් අපි ජනප්‍රිය අපේ මේ නිර්මාණ ගෙනියන්න තිබුණ එකම දේ තමයි දැනටත් අපි දෙවියන් ඔහේ යදින කැසට් පටි කැසට් එක. ඕක තමයි තිබුණේ එකම හැමදාම මම කියන්නේ කිසිම මාධ්‍ය කිසිම මග අපිට තිබුණේ නැහැ. ගුවන් විදුලි කියලා සනල් ගුවන් විදුලි ඉතින් ඕක ගහනකොට අපේ සින්දු ඔක්කොම ගහ ගහ යන්නේ නැහැ. කලාතුරකින් සින්දුවක් ප්‍රචාරය වෙන්නේ. එහෙම තත්ත්වයක් තිබුණේ නිසා අපිට ඒ කට්ට කණ එක කියන එක දැන් ඔයා කිව්වා වගේ කට්ට කණ එක තිබුණේ අපිට ඒ නිසායි. මොකද අපිට පැහැදිලිවම මේවා අපිට ජනගත කරගන්න මාර්ග තිබුණේ නැහැ. ක්ෂණික මාර්ග. ඒ කියන්නේ අපිට තිබුණෙම ඔය දේ. දැන් කැසට් පට තිබුණ එකේ කැසට් එකක් ගන්න මිනිස්සු කැසට් පටයක් ගන්න රුපියල් 60යි 70යි ඒ කාලේ. ඔහොම ඔහොම අරගෙන ඒක අහනවා. ඉතින් ඔය කැසට් ප්ලේයර් එකක් ගෙදරක හැම එක කෙනෙක්ගම තියෙනවම තමයි. ගෙන විශේෂයෙන්ම ගම්පලත්තල ගෙවල් වල තියෙන ලොකු ස්පීකර් දෙකක් හයි කරගෙන සද්දෙට දාගෙන අනිත් දේ කැසට් එක දැන් ගමම කැසට් එක දාලානේ දැන් ඕක ගොයන් හදනකොට ගොයන් මොකටවත් නියරේ තියන්නේ. ඔව් නියරේ තියාගෙන දැන් කැසට් පටේ නියර ලොකු මහා ඉම නියර උඩ ඕක තියෙනවා. ඉතින් කැසට් එක ඕකේ තමයි කැසට් එක දාන්නේ. ඉතින් කැසට් එක දාලා තමයි ගොයන් හදන්නේ ගොයන් ගලවන්නේ ඒවයි කරන්නේ. ඔය වකවානු වෙනකොට දැන් අපි දන්නවා අපි මේ
සාම්ප්‍රදායික සමාජය ඇතුලේ ජන කවිය කියන එක තිබුණානේ ගොයම් නැරනකොට හැබැයි ඔන්න ඔය කියන වකවානු වෙනකොට තමයි ඔය ජන කවිය අයින් වෙලා ගිහිල්ලා අර කැසට් එක නිරට වෙලා කමතට අරගෙන ගිහිල්ලා ආගෙන ඒ වාහන ගමනේ දැන් දැන් ගමේ යාළුවෝ ටික මෙහෙම يعني මාරුවේ මාරුවට තමයි කැසට් ගන්නෙ ඔබ ගනි අරක මම ගන්නම් මේක ඊට පස්සේ මේක ෂෙයා කරගෙන ගම වටේම දාගෙන ඉන අවුරුදු කාලෙට එහෙම ගමට යද්දී ආය අතර වටෙම मार्ग तीन तमंटम तीन तमंटम चनल तीन तमंटम तीन अभी तमंगेम तमंगे निर्माण कर तमंगे इकट्ठे दाल मिनसु बलो मिनसुटा दुड़ाद्रुट अद ताक्षण मेवलम तीन ताक्षण अद ගොඩාක් මේ පැත්තවල දියුණු විසනල් අපි වගේ නේ අද ළමයින්ට අද දරුවන්ට ඇත්තටම ලොකු වාසනාවක් තියෙනවා උන්ට මේ මාර්ගයේ සමාජයේ දැනුවත් සමාජගත කර ගැනීමට තමන්ට උන්ට පහසුකම් බහුලයි හොඳයි ඊළඟ ගීතය ලියන්නෙත් විශාරද නිහල් ගම්හේවා මහත්මයා ඉතින් දැන් ඔය බෙල්ලුඩ් එකේ හැදිච්ච අයට තමන්ගේ ජීවිතය ගැන කතා කරද්දී තමන්ගේ සංගීත ගමන ගැන කතා කරද්දී නිහල් ගම්හේවා ශූරින්ව අමතක කරන්න බැරි යන්නේ ඒ නිසා මොකද හැම කෙනෙකුටම බොහොම විශිෂ්ට නිර්මාණ එතුමා සකස් කරලා දීලා තියෙනවා. ඉතින් මේ සයිරු විරලේදී ඒක නිර්මාණය වුණේ සයිරු විරලේදී 3 වෙනි කැසට් පැටේ 94. එතකොට මම නිලමහට ඇවිල්ලා. නිලමහට ස්කූල් තමයි වැඩ කරන්නේ. ඒ කාලේ කරේ සයිරු විරලේදී කැසට් පැටේ සඳහා නිර්මාණයක් කරන්න ගිහුවට පස්සේ සර් හදලා දුන්න එක තමයි. ඒකෙම තමයි කැසට් එකේ නම සයිරු විරලේදී එක සාරංග ලේබලින් තමයි කරේ තිලක් අන්නංගර 1994 එතකොට ওই 3 වෙනි කැසට් පටේ මගේ එතකොට ඉතින් මහර මහවිද්‍යාලේ ඉන්න කාලේ මහරගමට ඇවිල්ලා දැන් ඒතර ඇල්බම් කීයක් විතර කරලා තියෙනවද මම කැසට් පටනේ කරලා කැසට් පට කරලා තියෙනවා 6ක් එතකොට ඊට පස්සේ අන්තිම එක සඳරෑ කියලා ඇල්බම් එකක් කරා එතකොට CD වෙලා මුලින් තිබුණේ නැහැ කැසට් පටනේ තිබුණේ. දැන් අපිට මේ කාර්ය අමුත්තක් දැන් කැසට් පටයක් දෙනවා CD එකක් දෙනවා. කැසට් දෙකම යනවානේ සමහර අය කැසට් CD ප්ලේයර්ස් තියෙනවා කැසට් ප්ලේයර්ස් තියෙනවා. ඉතින් දැන් ඒ කාලේ දෙකම දෙනවා. දැන් ওই කැසට් ඒ අග වෙනවා අපි ඔය. එතකොට ඇවිල්ලානේ 90 අගට ඇවිල්ලානේ. 90 දශකයේ අගට ඇවිල්ලා. ඒ වෙනකොට CD මලක සෝන් දැන් එහෙම CD එකත් එක්කලා කැසට් එකක් දෙනවා. ඒ වගේ වකුණකට ඇවිල්ලා. හරි තවත් දේවල් අපිට ගොඩක් තියෙනවා කතා කරන්න අපි එමුනම් දැන් ගීතය අහන්නයි ලෑස්ති වෙන්නේ पालु यामये नो
සිකුරාදා රාත්‍රී 9 ඔබේ ජීවිතය බොහොම රසපූර්ණ තැනක් බවට පත් කරනවා චර්ණ ටීවී ගී ලංකාරේ පියෝ ටීවී නාලිකාංක 5න් අද අපේ ආරාධනය ඔබ දන්නවා කවුරු වෙනුවෙන්ද සිදුනේ කියලා විජේ බණ්ඩාර වැලිතුඩුව දැන් දශක 3කට වැඩි කාලයක් ලංකාවේ සංගීතය පෝෂණය කරන්න තමන්ගේ දායකත්වය ලබා දුන්න ගමේ කොල්ලේ නේ එතකොට මේ විජේ දැන් මේ කැසට් යුගය ක්‍රමයෙන් නිමාවට පත් වෙනවා सीडी युगे क्रमेण निर्माण टा पाते नो ये वेला वे देंगे आरे ओबट ओबे निर्माण रासिकागारे टारगने आना ती बिच्च माध्य निकांग आहिमी वेनवा वागे हिमें का देनुना दे मनुमारे आउलक देनुना दे ओ एक तमाई माँग मैं किया नहीं दिते का जावा किया ना कोटा माटे हितना जैसे ना लहाना दान निकवेन कैसेट निर्माण है नतीजा लगिया सीडी पर तकिए ने क्या ने सीडी की ने क्या नतीजा लगिया वो यहाँ रहा गीत गोन्ने की ने क्या नतीजा द आपे कैसेट पर एक गीत की आती ना द आडू मगाने दोलाहा दा हाथरा दा से आती ना तो वो एक गोन्ने ने दें दें तो एक कसी इंदुआ कर ला वो कभी शोल ले कर देगा द අඩුම සින්දු තුන හතර පහක් කරේ එකකින් ජනප්‍රිය වෙනවා. ඉතින් ඒ වගේ කැසට් පට කීපයක් අද්දි සින්දු ගොන්නක්ම ජනප්‍රිය අපි. දැන් අද ළමයින්ට එහෙම නැහනේ. ඉතින් අපිටත් අරක නැති උනේ නැති වුණු නිසා අපිටත් ඒ නැවත අපේ ඔය ගීත ගොන්න දැන් ඔය පැරණි ගායනය කරපු ඔය ගීත 90 දශකයේ ගීත ගොන්න විතරනේ අපේ තියෙන දැන් අතට. අලුතෙන් අපිට ගීත ගොන්නක් ඇවිල්ලා නැහනේ. එහෙම දෙයක් නේද? තනි එකක් නේද? දැන් මේ ළමයි දැන් කරන්නේත් ඇල්බම් එකක් කරනවා කියලා ගීයක් जनगत यूट्यूब अंतर्जाल सोशल मीडिया गीत अपेटी राशिको अरबण संगीत वेगवत् निर्माण श्रावकता प्रेक्षक असन्नकर रसिको करबूल मार्ग अरे वेग अभी दम दम आप दम
දහ දොළොස් දිනක් බලලා තව ටිකක් යනකොට තව ටිකක් බලලා එහෙම එහෙම යනවා. ඉතින් ඒක ඒ පහසුව තියෙනවා. හැබැයි අර නිර්මාණ ගොන්නක් බිහිවීමේ මඟ නැවතුණා. හොඳයි. දැන් ඉතින් ඔය මඟ නැවතුණු කාලේ බිහිවෙච්ච ගීතයක් තමයි අපි ඊළඟට තෝරගන්නේ මේ කවියකුන් ලියනු බැරි. කවියකින් ලියනු බැරි. මේ ගීතය ලියන්නේ ලලිත් වසන්ත මහත්මයා. එතකොට මේ ගීතය සංගීතවත් කරන්නේ ජයසිරි අමරසේකර. ඉතින් මේ මේ 90 ඉන්න සෙට් එකේ එතුමාත් හැමෝටම අඩුමතරමේ ගීතය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් බොහොම ලස්සන කටහඬක් තියෙන හැබැයි ඔහුගේ අර ගායන වේදියා කියන එක චුට්ටක් යට ගියා. යට ගියා. සංගීත අධ්‍යක්ෂවරයා කියන කෙනා උඩට ඇවිල්ලා ඉතින් ඔය මේ බොහොම ලස්සන ගීත දක්ෂ නිර්මාණ කරුවෙක්. ඇත්තටම හොඳ හඬක් තියෙන හොඳ දක්ෂ සහ ගොඩක් හැකියාවල් තියෙන ඔගන් වාදන ශිල්පියෙක්. ඉතින් ජයසිරි මල්ලි ඇවිල්ලා හරිම හරි හොඳ නිහතමානී පුද්ගලෙක්. දක්ෂ 90 දශකයේ අපේ බිහිවිච්ච කලාකරුවන් අතර දක්ෂ ශිල්පී. ඔහු තමයි මේ කේස් තල නිර්මාණය කරන්නේ. මගේ හිතවත ලලිත් වසන්ත තමයි මේ ගීතය ලියන්නේ. හොඳයි. එහෙනම් ඔන්න ඔය යාළුවෝ ටික එකතු වෙලා හදාගත්ත මේ ලස්සන ගීතය අපි අහන්නයි ලෑස්ති.
අහන්න අහන්න ආස හිතෙන පරණ මතක ගොඩක් ඇවිස්සෙන හරිම ලස්සන සින්දු ටිකක් තමයි අද අපි ගී ලංකාරේ වෙනුවෙන් තෝරගන්නේ. ඉතින් විජේ බණ්ඩාර වැලිතුඩුව කියන්නේ දශක තුනක් අපේ රටේ සංගීතය ඇතුලේ තමන්ගේ නම බොහොම අලංකාර විදිහට සනිටුහන් කරගත්ත කලාකරුවෙක්. දැන් විජේ මේ විජය අයියේ වැලි අයියේ එක එක නම් මොකක් හරි කමක් නැහැ. අපි මේ කතා කරමින් හිටියා දැන් අර අතීතයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ වර්තමානයේ ගමගේ වර්තමානයේ කරා අපි එන ගමන් බොහෝ දේවල් කතා කළා. දැන් අපි ඔය සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ ඉන්නේ දැන් ඉන්නේ. දැන් අපි සින්දු දානවා දැන් ඔයාගේ සින්දු උනත් දැන් වැඩසටහනට කලින් අපි පූර්ව සූදානම් වෙනවා. විවිධ නාලිකාවල මේ සින්දුව තියෙන විවිධ අයිතිකාරයෝ දැන් මේවට ඉන්නවා. දැන් ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකද? ඔබේ ගීත විවිධ තැන්වල විවිධ ආකාරයෙන් පළහැලා තියෙනවා. ඒකට ඉතින් සනල් කරන්න දෙයක් නැහැ. මේ නව මේ ඇවිලා මේක තනිකරම වෙනස් වුණු තාක්ෂණයෙන් ගොඩක් වෙනස් වුණු සහ දියුණු වුණු කලාපයක් බවට පත් වුණා කලා කලාවිය. ඉතින් ඒ නිසා මගේ ගීත දකින්න සමහර මගේ ගීත කවර් සොංග්ස් කියලා කියන කරනවා කියන මම දකින්න සමහර. ඉතින් මොනවා කරන්නද? ඉතින් ඒක එවුන්ට ආසාවට ඒවා කියනවා. ඉතින් හැමතැනම දකින්නවා මාධ්‍යවල දකින්නවා. ඉතින් මම ඒකනේ ඉතින් ඉච්චර සැකීමක් නැහැ. මම නිර්මාණය කරලපු මගේ දරුවා එළියේ තියෙනවා. ඒ දරුවා මගේමයි කොහේ ගියත්. ඒ නිසා ඒ දරුවාට ඉතින් මොනවා කරත් කැපුවේ කපලා කොරලා දැම්මත් පියවුරුමේ මගේනේ කියන එක මගේ හිතේ තියෙනවා. මගේ තනුවක් නේ යන්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් කාට කොහොම ගියත් දැන් අද යන සමහර තනු වෙන කෙනෙක් ගායනය කරලා දැන් අද ලෝකේ තියෙනවනේ. දන්න තොරතුරු දන්නවනේ අපි දැකගෙන තියෙනවා දැකලා තියෙන දැනටත් අත්විඳින්මින් ඉන්නවා. ඉතින් එයා ඒක එහෙම යනවා. ඉතින් හැමතැනම මම දැකලා තියෙනවා මගේ ගීතත්. කව එකකුත් කව මම දැක්ක කීපයක් මගේ තියෙනවා. දැන් ඒතර ගොඩක් අය මේ දැන් ඔය මේ කොපිරයිට් එක ගැන නැත්නම් මේ කතරු භාගය ගැන කතා කරනවා. ඒකෝ දැන් සින්දුවක් එහෙම කව එකක් කරලා දානවා නම් අවසර ගන්න කියලා කියනවා. ඔබ එහෙම මොකුත් එහෙම නඩු බකට යන එහෙම නෑ. එහෙම ඔහුට ඒක ආස නිසානේ ඒක කරන්නේ. මොනවා හරි ඒ නාදමාලාවේ මොනවා හරි දෙයක් ඇති ගන්න දෙයක්. ඉතින් ඒ නිසා එයාට ආස නිසා ඒක කරන්නේ. ඉතින් මම ඌකට මේ ප්‍රශ්න කරලා හරි මේ ඉතින් මට එහෙම දෙයක් කරන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම ඒක හිතන්නේත් නැහැ. ඒගොල්ලන්ට ඒක නතු කරගන්න ම බැහැනේ. නිර්මාණකරුවා මමනේ. ඒ නිසා මම ඒ වගේ කස්තු භාගී ඉල්ලන්න යන්නේ මම. එහෙම ඉතින් අපිට එහෙම දෙයක් නැහැ. මොකද අපි පැහැදිලිව මම කියන්න මේ කස්තු භාගනම නම් ඉල්ලන කෙනෙ මේ අපේ ආදායම. අපිට සංගීත සම්දර්ශන මේ ගීත අපි සංගීත සම්දර්ශන වලදී ගායනය කරලා ලැබෙන එක තමයි අපේ කතු භාගය. එතෙන්දී අපි ওই ප්‍රචාරණා කියලා තව කෙනෙක් කිව්වා කියලා එයාගෙන් ඉල්ලන්න යන්නේ එහෙම කෙනෙක් නැහැ. ඉතින් අපිට ඒක හුරුත් නැහැ. මොන කරන්නේ නැහැ ඒක. දැන් මේ ගීත මගේ මට පස්සේ මගේ පුතාට යන්නේ. ඔහු මේ ශ්‍රේෂ්ඨ එන්නේ පැයිනේ. ඔහු දැන් තරුණයි අවුරුදු 21ක් වෙනවා. දැන් ඉතින් ඔහුත් මේවා ගායනය කරන්න බෑ. ඉතින් ඒක අපච්චිගේ සින්දුනේ යාට. ඉතින් ඒක ගායනය කරනවා වැලිතුළු මහත් වැලිතුළුගේ පුතා වෙන්නේ. ඒක එතකොට අර මේ කෙනෙක් රීමික් කරලා කිව්වා කියන එක නෙමෙයි එතෙන්ද යන්නේ. එතෙන්ද අපි ආයතින් යනවා එතෙන්. ඒක ප්‍රශ්නයක්. ඊඳ වෙන කෙනෙක් කිව්වා කියලා මම ඔහු පසෙලවන්නේ නැහැ. ඉතින් මේ ඔන්න ඔහොම තමයි විජේ බණ්ඩාර වැලිතුඩුව කියන්නේ එහෙම මේ කවර්ස් කරා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අලුත් අය ඉන්න ඕන අලුත් අය කතා කරන්න ඕන. නමුත් ඉතින් පොඩ්ඩක් එහෙම නිර්මාණය කරද්දී කෝල් එකක් එහෙම දීලා ඒක දැනගන්න ඕනේ ඒගොල්ලෝ. අර අපි කියනවා දැනුවත් කිරීම අවශ්‍යයි. සාධාරණ භාවිතය කියලා එකක්. අනිවාර්යයෙන්. ඒකට පොඩ්ඩක් කෝල් එකක් එහෙම දීලා අවසර ගත්තාම එහෙම හොඳයි නේ. හොඳයි අනිවාර්යයෙන්. සතුටුයි නේ. අනිවාර්යයෙන්. හරි. එතකොට අපි ඊළඟ ගීතයක් තෝරගන්නේ මේ ලලිත වසන්ත සහ ජයසිරි අමරසේකර යන ඔබට නිර්මාණය කරලා දුන්නු ගීතයක්. මේකත් මේ අර කැසට් යුගයේ අවසාන කාලේ ගැයිච්ච ගීතයක්. ඔව්. අවසාන යුගයට ආවේ. එතකොට මොකක් ඇවිල්ලා නිලලා ආයතනින් කරපු මලක සුවඳ දෙන දැනෙන කියන කැසට් පටයට නිර්මාණය කරපු ගීතයක් තමයි ලලිත් වසන්ත ලියලා ජයසිරි අමරසේකර සංගීත කරපු ගීතයක්. ඔය නමින් තමයි කැසට් පටේ යන්නේ. ඔය තමයි මේ සනල් සාමාන්‍ය ගීතවල ඔය කැසට් පට කියන එක ඉවර වීන එන කාලෙ. 2006-07. මේක 2006 මැද භාගෙ විතර වගේ මට මතක හිටිට කිරුණේ කොහොමරි වසර ඇතුළත. ඊට පස්සේ තමයි ඔය ටික ටික අහට යන්නේ. ඒක ඔකේ CD එකයි කැසට් පටය දෙනවා. CD එකයි දෙකම දෙන්නේ. දීලා දීලා එහෙම කැසට් පටේ නැතිලා ගියනම අන්තිමට මේ CD එකට ආවේ. එතකොට ඔය නැති වීන යන කාලය තමයි මලක සූඳ දැනින්නේ කැසට් පටේ. හැබැයි ඉතින් කැසට් පටේ නැති වුණාට ගීතේ ඉතුරු වුණා. ගීතේ ඉතුරු වුණා. ඒ ගීත ටික අදට ජනප්‍රියයි. අදට අහන්න අහන්න අපිට ආස හිතෙනවා අපිට අහන්න ගීතේ ගායනා කරමු. Oh,
සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පර වුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවි වුණු දාටයි මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පර වුණු දාටයි ඔබට මාව වෛර කරන හදවතින් ඔබ සිතන්නපා ඔය හද තුල සෙනෙහස යාවේ වෛරයේ රුදු හැඟුමන්නේ මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පර වුණු දාටයි වෛර කරන ඇස්වලින් ඔබ බලන්නපා වෛරයේ ගිනි පුලි ගුදේවි නිල් නෙතු අවලස්සන වේවි මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පර වුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලුණු දාටයි මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පර වුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලුණු දාටයි දන්නවා දැන් මේ ඔය 90 දශකයේ ඊට පස්සේ 2000 දශකයේ තරුණ වයස්වල හිටපු අයට මේ සින්දු ටිකත් එක්ක පරණ මතක ගොඩක් අවදි වෙලා ඇති අනිවාර්යම මේ ගීත ටික අහගෙන ඉද්දි එතකොට මේ මේ ඔබ ලියපු තවත් අපූර්ව ගීතයක් තමයි අපි ඊළඟට තෝරගන්නේ මේ දැන් මෑතක මුකුත් එහෙම ලියලා කරලා නැද්ද සින්දු එහෙම මම මෑතක මං ගීත කීපයක්ම කරා අලුත් අයට ගීත මං හිතන්නේ ආයක් හතක් විතර වගේ මං කරා අලුත් අයට කීප දෙනෙකුට මම ලියලාමයි තමයි කරේ දැන් ඔවුන්ට මේවත් ඇත්තටම දැන් ඔය පහුගිය කාලේ කරේ ඉතින් ඇත්තටම මේවා ජනගත කර ගැනීමට තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන වාතාවරණයත් එක්කලා පොඩ්ඩක් බ්‍රේක් වෙලා තියෙනවා හරි එතකොට අපි මේ දැන් ඊළඟ ගීතය ගායනා කරනවා ඊට කලින් දැන් අපි චුට්ටක් ඔබේ අර ගීත ටිකේ එකතුව ගැන කතා කරොත් දැනට ගීත කීයක් විතර කෙරලා තියෙනවද මම කැසට් පට කොහොමත් දැනට තියෙනවානේ කැසට් පට හතක් විතර වගේ සාමාන්‍යයෙන් ඕකේ බලනකොට එතකොට 100 පැනලා ඇති ගීත ඒ වගේම ඉතින් ජනප්‍රියම ගීත 25ක් 25ක් විතර වගේ ඉතින් ජනප්‍රිය ගීත ඉතින් සතුටුයි ඉතින් ඒ ප්‍රමාණය හරි ඒ ගොන්නත් එක්කලා තියෙන තව තියෙනවා ඉතින් ඉදිරියට ගන්න තියෙන ඒවා තියෙනවා ඒ වගේ ජනප්‍රිය වගේ ජනප්‍රිය කරගන්න තියෙනවා කොහොමත් ගීත 100කට නම් එහා 150 අතර වගන තියෙන දැන් මේ ප්‍රසංගනේ අවුරුදු දෙකකින් විතර ඉස්සර සාමාන්‍යයෙන් එක රාත්‍රියකට ප්‍රසංග 3ක 4ක 5ක 6ක ගීත ගායනා කරනවා දැන් එහෙම අර නිතර නිතර රසිකාගාරය ඉදිරියට ගිහිල්ලා ගීත ගායනා කරමින් ඉඳලා මේ විදිහට
මිනිස්සුන්ගෙන් ටිකක් තොර වෙලා ගී අතරට කොටු වෙලා ගෙවන ජීවිතය කොහොමද දැනෙන්නේ? ඇත්තටම සෙනල් අර ඒක අපිවර නිකන් එකපාරට අර මේ මේ අතපයකට ගහලා දැම්ම වගේ වැඩක්. මොකද අපි සංගීත සම්දර්ශන වල කියන අපි කලාක ක්‍රියාකාරී කලාකරුවෝ වශයෙන් කියන්නේ අපි ගොඩාක් දුරට සංගීත සම්දර්ශනත් එක්ක ඉන්නේ. එතෙන්දී අපිව හිර වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් කොට අපිට මානසිකව ඉතින් දුකයි ඒක. ඒ කියන්නේ අපි රෑ දවල් නැතුව අහි මෙහෙ ඇවිදපු මිනිස්සු. ඉතින් ඒක පාට හිර කරලා දැම්මම නිකන් අර හරි අමාරු හිතට අමාරු. ඒ කියන්නේ අර මෙහෙම තිබුණා නේද මෙහෙම ගියා නේද කියලා. ඒකේ අපි බලන්නේ මෙහෙමයි. මූල්‍ය පැත්තක් තියෙනවා නැත්තේ නෑ ඒක. ඒකත් ඒ පැත්තේ පාඩුව තියෙනවා. ඊට වඩා අපි කලෙලි බහැලා අපි දැමක් කරා නේද කියන එක නැති වුණාම අපිට දුකයි තියෙන්නේ ඒක අර. එහෙම පොඩි වේදනාවක් හිතට තියෙනවා. නමුත් ඉතින් මේක ගෝලීය මට්ටම දෙයක්. ගෝලීය මට්ටමින් ආපු දෙයක් ඒ නිසා අපිට මේකට ඒ හික්මීම අපේ තුළ හදා පවත් ගන්න වෙනවා. අර එලිමහනේ මේ ඇවිදලා කරලා අපිට එහෙම වගේ හිරවීමකින් තොරව කටයුතු කිරීමට නොලැබීම ගැන පොඩි හිතේ පොඩි වේදනාවක් දැනෙනවා. නැත්තේ නෙවෙයි. කියන්නේ මේව වුණාම අපිට අත ඉස්සරහට මම අර කියන අර නිර්මාණ ටිකවත් එළියට දා ගන්නවත් විදිහක් නැහැ. ඒ රෙකෝඩින් ටික ඉවර කරගන්න බැරි වුණා ඇත්තටම. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ. පටිගත කිරීම කෑලි එහෙමයි තාම. ඉතින් ඒවා කරනවා නේ ඔක නැත්තම්. ඉතින් ඒක යන පොඩි අර හිතේ තියෙන පොඩි වේදනාවක් දැනෙනවා නැත්තේ. හොඳයි. දැන් අපි නැවත යන්න ලෑස්ති වෙන්නේ 90ට මේ පෙරදා දෑතේවිලි. කොයි කාලෙද සින්දුව ලියන්නේ? ඔබමයි ලියන්නේ? මොනව හරි අත්දැකීමක් තියෙනවද? පෙරදා දෑතේවිලි එකත් රණහන්සේ කාලෙම තමයි. ඒකටම ඈඳුණු අදහසක් තමයි ඒක. 1992 රණහන්සේ කැසට් පටියට නිර්මාණු ගීතයක් තමයි පෙරදා දෑතේවිලි. දෙකම ඔය රණහන්සේ පෙරදා කියන එකයි දෙකම දින දෙක තුනක් ඇතුළත නිර්මාණය වුණු ක්ෂණිකව නිර්මාණය වුණු කැසට් පටිය ලියදක්වන්න ඉක්මන් ඕන නිසා ඉක්මනට නිර්මාණ වුණු ගීත දෙයක් සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර යනකොට දින අපි ලලිත් වසන්තයි මා දෙන්නා බස් එකේ නුවරට කොළඹ දරේ යද්දි ටිකට් එකක ලියාගෙන ගීපු කෑල්ල සින්දු කෑල්ලක් වත්. ඒ කියන්නේ කොළඳි මුල්ලේ කොල්ල නෑ මොකක් කොල් ටිකට් එක පොඩි කෑල්ලක ලියන් ගිහලා ඉවරලා ට්‍රේනින් කොලෙජ් එකට දුවගෙන ගිහලා පොඩි කියුටි කීබෝඩ් එකක් අපි තිසේරා සංජාල තිසේරාගේ කීබෝඩ් එකක් මා ගාව තිබුණා. ඒකේ නෝට් ටිකට් එක පොඩ්ඩක් ලියලා තියලා පස්සේ හැදුවා කොළඹට ඇවිල්ලා අන්න ටික ෆිල් කරලා ගිහලා මේ ප්‍රසංග වේදිකාවේ දැඩි ඉල්ලුමක් තියෙන ගීතයක්. දැඩි ඉල්ලුමක් තියෙන ගීතයක්. එහෙමනම් දැන් ඔබෙන් ඉල්ලීම් කරනවා මේ ගීතය අපිට දැන් දෙන්න.
ඊලංකාරය ක්‍රමයෙන් අලංකාර වීගෙනෙද්දී බොහොම ලස්සන ගීතිකක හැඩය අපේ කනට දැනෙද්දී ඒවා අපේ හදවතේ මේ වෙනකොට තැන්පත් වෙලා තිනවා පරණ මතකත් එක්ක මේවා ආපහු යාවත් කාලින වෙලා තිනවා දැන් විජයි මේ අර ගමේ ඉඳලානේ අපි ওই ගමන අද එන්න පටන් ගත්තේ දැන් අපි ආපහු ඇවිල්ලා කොළඹ නතර වෙලා දැන් වෙන ජීවිතයකට හුරු වෙලා ඉන්නේ ඔව් අර ගමේ ඔයත් එක්ක බෙල්ලුඩ් යන දාපු යාළුවෝ පැතක හම්බුණාද කොහොමද යන්ටිය ඉන්න ඒගොල්ලන් ඉන්න කපිල එහෙම අමුනේ නැහැ මට අපේ කෙනෙක් ඉන්න අපේ මල්ලි කෙනෙක් ඉන්න කේවි කියලා යා ඉන්න මේ පාදුක්කේ පැත්ත කියන්නේ මීගොඩ ඉන්නේ එස්පීසී එක වැඩ කරන යා එයා ඉන්නවා එයයි මමයි හතර දෙනා තමයි ගියේ හතර දෙනාම ඉන්නවා මට හිත ගමන් ගමේ ගියාම සමහර අය හම්බ වෙනවා ඉතින් හරි සතුටුයි ඉතින් ඒගොල්ලන් ඉන්නේ මම ඉන්නේ ඉන්නද දැන් ඔවුන් තාම එහෙනේ ඔවුන් තාම ඒ ගමේ ඉතින් මම ඒ සමාජය තුලින් මිදිලා වෙනස් වෙලා ඉතින් මගේ ශ්‍රේෂ්ත්‍රයේ මම යනවා ඒ නිසා ඉතින් ඔවුන්ට හරි සතුටුයි ඉතින් ඒ සමාජලාට ඔය කලුගඟ පැත්තේ ඔය සංගීත සම්දර්ශනය මිතේවට මාව ගෙන්නනවා ඔවුන් අනිවාර්යෙන් මොකද ඔවුන්ගේ හරි සතුටුයි ඉතින් ඒක කොහොමද ඔය කලුගඟේ බොහොම ප්‍රසිද්ධ ප්‍රසංග දෙක තුනක් තියෙනවා ඉතින් තියෙනවා මැනික් මුන්දලයි ලකේ මැනික් ප්‍රසංග අපි අර සංජීව පුතා හැමින්නනේ ඒගොල්ලන් කරනවා ඉතින් ලොකු කොට කරනවා ඒගොල්ලන් හැමදාම ඉතින් දැන් මේ මේ මෑතක තමයි වන්නේ නැත්තේ දැන් නැත්තම් වසරක් පාසා ඒගොල්ලන් ඒවා කරන ඒවා එහෙ හෙට්ටි පොළ ඔය පැත්තේ කීපෙම ඒගොල්ලන් කරනවා ඉතින් ඔවුන් එක්කලා හම්බුනාම ඉතින් ගොඩ වෙලා ඉතින් ඔවුන්ගෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ ඉතින් ඒක තමයි ප්‍රශ්නේ මේ ගියා මේ අපේ කාන්නේ ඔය අල්ලගෙන අයියෙන් අල්ලගෙන ඉතින් ඉතින් යන්න දෙන්නේ නැහැ ඉතින් ඒක නිසා ඉතින් හරි සතුටක් විඳිනා ඒ වෙලාවට ඔවුන් ඇත්තටම තාමත් ඒ ආදරේ බැඳීම තාමත් තියෙනවා ඔවුන්ගේ වෙනස් වෙලා නැහැ මම මේ තැන හිටියයි කියලා ඔවුන් ඒ තැන හිටියයි කියලා මං ඒවුන්ගෙන් වෙනස් වෙලාවත් ඒ එයාලගෙන් කියන්නේ මගෙන් එයාලා වෙනස් වෙලාවත් එහෙම නැහැ අර සමාජයේ අපි එදා කලුගඟේ පතල් කපමින් ආශ්‍රය කරපු අපේ ක්‍රූ එක තාම එහෙමම තමයි වෙනසක්ම වෙලාම නැහැ දැන් ඉන්න සමහරු මුදලායිලා ලොකු මුදලායිලා ඉන්න සමහරලාට සමහරලාට වෙන වෙන ව්‍යාපාර වෙලා කරගෙන යනවා සමහර අය එතැනි දේවල් තියෙන ඔක්කොම ඉන්නවා කිසිම කෙනෙක් මේකක් කියලා අඩුපාඩුවක් කියලා නැහැ ඉතින් යාළු වදල් කපු මැනික් සංස්ථාවේ ඔය පට්ටියම එකට පතල් කපු කට්ටිය ඉතින් ඔක්කොම ඉන්න තාමදනල ඒ කලුගඟේ ගියාම ඉතින් හරි සතුටුයි හරි සතුටුයි මේ දැන් අපි අර මට හිතෙනවා මම ඔබේ අතීතයේට රිංගලා මරණ මතක ටිකක් අවුස්සලා ගත්තා කොහොමද දැන් ඊ අර ටික දැන් මේ එක තැනකට අට්ටක් ගාලා අර සින්දු ටිකත් එක්ක ආපු ගමන මතක් කරනකොට දැනෙන හැඟීම ඇත්තටම ඉතින් මගේ ගමන මම එතන ඉඳලා මෙතෙන්ට ආපු ගමන සනල් අපි දෙන්නා මේ පැයකින් අමාරකින් ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි හරි විදියන මේ අවේ මේ කතා කරේ ගමේ ඉඳලා මෙතෙන්ට ආපු ප්‍රධානම තැන් විතරයි මම ගොඩාක් හිතලා ගොඩාක් වෙහෙස කර ගමනක් ආපු කෙනෙක් ඉතින් එතෙන්දි මම මේ ලඝු කර ගැනීම ඔයා මේ කතාව සනල් මට සන්තෝෂයක් ඒක ඇත්තටම මම ඒ ගමේ ඉඳ හිතෙන් එතෙන්ට යන්න ආස කරන පුද්ගලයෙක් මම කොහේ හිටියත් සනල් මගේ ගම ගැන මගේ මතකෙ හැමිටම තියෙන මම කර දේවල් මේ ඉන්න අපේ ශ්‍රේෂ්ඨ ඉන්න ගායකයෝ කවුරු කරලා නැහැ මම කියන්නේ මට කැත්ත බුදැල්ල හුරි හරකබානා නගුල ලීවල හීවල හුරි හුරි පෝරුව හුරි ඈ හේන හුරි ඉතින් පැරකිල්ල හුරි ඉතින් මේ හැම දෙම කරපු එකට මගේ මනස එතෙන්ට යනවා දැන් සනල් මේ මතක් කිරීම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මොකද මගේ මම කොහේ හිටියත් සනල් මගේ මනස තියෙන්නේ ගමේ මොකද මගේ කළ දේවල් ආපහු පිට කරන්න වෙන්නේ නැහැ මගේ ඒ කාලේ ඒ ගත කරපු ඒ කාලේ මට මගේ තරුණ වියට එනකම් වසර 22ක් තිස්සේ ගමේනේ මම ඒක 22 ගෙන්න මම කොළඹින් මේ බෙල්ලුඩින් එතකන් කරපු කියපු දේවල් මට තාමත් අද වගේ මතකයි ගිය තැන් කරපු දේවල් හේන් කොටපු තැන් මුරහාපු තැන් මතකයි ඒ දේවල් අම්මා බත් එක අරන් එන එක වෙලට එන එක මතකයි ඒ හැමදේම ඉතින් තාමත් ඒ දේ කරගෙන හිතෙන් හිතාගෙන ඉන්නවා ඒක හරි සතුටක් දැනන මොකද ඒ තුල තමයි මම තාම ඉන්නේ කියන එක හිතුණා. ඒ කියන්නේ ඒ එතන තමයි අඩිය තමයි මගේ. ඉතින් තමයි ආපු ගමන තමයි. ඒ හැම හන්දියක් පාරක් අඩි පාරක් පාසා මට මතකයි. ඉතින් ඒ දුෂ්කරව ස්කෝඩ් හැතැම්ම හයක් පයින් ආපු එක පල්ලෙකම සෙන්ට්‍රල් එකට. අලි ගහන කැලි අබගෙඩි අපකොල් ගෙඩියක් මගදී කාගෙන කට්ටි එකතු වෙලා කොල්ලෝ කෙල්ලෝ ටික ගල් ගාලා අපගිරියක් කඩාගෙන කාලා
ගීපු ආපු ගම මට මතකයි ඒ සුන්දරත්වයේ මත තමයි මම ඉන්නේ ජීවත් වෙන්නේ කොහේ වුණත් ඒ හැටි මං ගමේ එකයි කොළඹට මං ගමේම තමයි තාමත් ඉන්නේ තලා විටක් ආගෙන තාම ඉන්න මිනිස්සයා ඒ හැටි මගේ ඒක වෙනස් වෙන්නේ නැහැ ඒක වෙනස් කරන්න බෑ මගේ යන්නේ නැහැ ඒක මගේ ඇඟෙන් යන්නේ නැහැ ඉතින් ඒක ඒ පලාතේ තියෙන කතා ශෛලියත් මං හිතන්නේ ශනාල දන්නේ නැති නමුතුයි පැහැදිලිව ඒ ශෛලිය තමයි මගේ දැන් මේ කතා කරාට මං ඉදිරියේ කතා කරන්නේ ඒ ශෛලියම තමයි ඒක වෙනසක් වෙන්නේ නැහැ ගමේ මිනිහෙක් එක්ක කතා කරා තියෙනවා මේ පෙරේදා ලොකුයත් එක්ක කතා කරා ටීවී වැඩසටහන මගේ ලොකු අය ආවිල්ලා විෂ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරේ අයියත් එක්ක කතා කරන්න තියෙනවා ඉතින් ගමේ ගොඩේ දේවල් අහනකොට අර මේ ඉතින් හරි සුන්දරයි තාමත් මට මේ මතකයත් එක්ක ජීවත් වීම කොහේ හිටියත් ඒක ඒ විදිහටම ගෙන යෑම සහ මගෙන් ඒක පිට නොයෑම ගැන මම සතුටුයි හොඳයි එහෙමනම් මේ දැන් ඔය ඔබේ ගමන දිහා ආපහු හැරිලා බලද්දී කවුද ඒ තැන්වල විශේෂ තැන්වල ඔබට ඉන්නේ මතක් කරන්න කවුද ඉන්නේ විශේෂයෙන් මේ ආපහු ගමන ගැන ඇත්තටම මට මේ ගමනෙන්ද කියන්නේ මේ සංගීත ගමනටම නෙවෙයි මගේ ගමන මගේ ජීවිතේ වඩන්න ප්‍රධානම චරිතය තමයි මගේ අම්මා පල්ලෙගම සෙන්ටර් එකට එන්න අඩුම ගානේ පාන්දර පහටත් නැගිටින්න ඕනේ නැගිටලා එතකොට කාලා බීලා මුණෝතගෙන ඒ වටේ කරගෙන 6 වෙනකොටවත් එහෙන් එන්න ඕනේ මොකද පයින් එන්න තියෙන්නේ හැමදාම ඉස්කෝලේ දවස් පහම අම්මයි හැරගෙන ඉන්න පාන්දර එක. නැත්තම් මට නිින්ද ගියොත් ඉස්කෝලේ යන්න බැරි වෙන නිසා. ඒ තරම් දුක් විඳලා අම්මා මල්ල පොතේ අකුරක්වත් දන්නේ නැහැ. හැබැයි අධ්‍යාපනයේ කේ වටිනාකම අම්මා දැනන් ඉඳලා තියෙනවා. මට ඒක තමයි අපි අතර හිටි ගමේ හිටි අයගෙන් මට මා ගැන අම්මා අපේ අම්මා අනිත් අයට වඩා මං හිතන්නේ මං හිතන විදිහට නැත්තම් මේ ගමන මට එන්න බැරි වෙනවා. ඒ තල්ලු සාමාන්‍ය වචනේ කියන ඒ තල්ලුව තමයි මේ තල්ලුව ලැබිලා තියෙන්නේ. මොකද එයා ඇහැරගෙන ඉන්නේ මට නිින්දේ කියලා. නිින්ද යන ගෙදිය ගියොත් ඉස්කෝලේ යන්න බෑනේ. මේ දැන් මේ ඔය කීර කාලෙ මේ විදුලිය නැති එළාම් නැති උප්පිලාම්පුව තමයි. උප්පිලාම්පුව තියෙන මේ 70 දශකයේ දවස් මේ. දවස් මේ. අනිවාර්යයෙන්. කොට මේ නකල්ස් වනාන්තරේ මේ කැලෑ ගමක් ඔය ඔය කියන නාරංගමු. අදටත් වටේටම වනාන්තරේ ඈතින් පේනවා බොහොම ලස්සනට. දුම්බර කඳු වැටිය නකල්ස් කඳු වැටිය නකල්ස් කඳු වැටිය ඉතින් එහෙම බොහොම සුන්දර ගමක්. ඉතින් අපි ඊළඟ ගීතය තෝරගන්නවා පාරමී පුරාගෙන මනාලි වාසන. සාමාන්‍යයෙන් ඔබ ප්‍රසංගවල අවසාන ගීතේ විතර තමයි ගයන්නේ ඔබ. අවසාන ගීතේ ඔබ තමයි. පාරමී පුරා වාස පාරමී පුරා කියන ගීතය රචනය කරන්නේ ධර්මරත්න පෙරේරා. ඊළඟට මතකද කුමරි පත්‍රය කියලා එකක් තිබුණා කලින්. ඒකේ කතෘවරයා කොට්ටාවේ ඉන්නේ. හරි මොදයි ධර්මරත්නයර මම මේ දෙනවා මේ කැසට් පටයට දාන්න සෛරවිරලි කැසට් පටයට මට මතක තියෙනවා තනුව කරලා ට්‍රැක් එක මෙලඩි අරිනවා යාර කැසට් පටයට ලලිත් වසන්තත් එතම අරින්නේ ඊපස්සේ ආව යාතේතර පත්‍රේ වැඩේ ඔව් ධර්මයේ පත්‍රේ වැඩේ එතකොට එතකොට මේ මේ ලලිත් අය ලලිත් වසන්ත ඉතින් නිතරම හැමතැනම ඇවිදින එක නා යාතේ අරිනවා කැසට් පටියේ දාලා අරනවා ඊපස්සේ ඒක අහලා ලියපු වචන එක තමයි මේ මට පහුදාට පහුදා ඉතුරු ගෙව්වා වොයිස් කරන්න පාරෙන් පුරාගෙන ආමනාලි වාසන මගේ මෙලඩියක් නිකම් මෙලඩි ගහලා ධර්මයට ඇරලා ගත්තු ගීතයක් හැම වෙඩින් එකම ගහනවා ෂෝ එකක අන්තිමට පාරෙන් පුරා තමයි කියන්නේ ඉතින් ගොඩක් තැන්වල එහෙම කියන තැන්වලත් අපි බලන් ඉඳලා තියෙනවා අපි කතා කරලා තියෙනවා ඒ කියන්නේ හොඳ එහෙමනම් ඉතින් පාරමී පුරාගෙන ගෙනාපු මනාලියේ සිරියාව අපි හැමෝගෙම ජීවිතවලට ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක ඔබට සමු දෙන්නයි සෝදානම් වෙන්නේ කොහොමද අපේ හැඩේ ඔබට කොහොමද සැපද සනීපද මෙතන හොඳයි ඇත්තටම හොඳයි නිදහසේ මේ ප්‍රතිසහන කරේ ඉතින් මම දන්නේ නැහැ මෙච්චර ගීත ගොන්නක් ගායනා කරන්න තියෙනවා කියලා දන්නේ නැහැ ඉතින් පස්සේ මට ඔක විස්තරය කියද්දි මම බැලුවා ගීත 10ක් කියන්නේ ඊට පස්සේ මම බැලුවා ඉතින් ගීත 10ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් අපේ ගීත ප්‍රේක්ෂකයට අහන්න දෙන්න පුළුවන් වැඩසටහනක් මට ඊට පස්සේ හිතුණා හොඳයි ඒක හොඳයි ඒක තමයි වෙනකොට අපි ගීත 2යි 3යි ඉතින් සමහරලාට නමුත් මේක ගීත 10ක්ම නැවත අපේ ප්‍රේක්ෂකයන්ට මේක අසන්නන්න කැසට් එකක් දුන්නා වගේ කැසට් එකක් දුන්නා වගේ දෙන්න පුළුවන් වීම ගැන ඉතින් හොඳයි ඒ හින්දා මම මේ කටයුත්තට කතා කරද්දී ලංකාවේ සතුටු වුණා සනාල කතාගාරේ සතුටු වුණා කමන්නේ මම එහෙනම් දාගමු කියලා ඉතින් වැඩසටහනට සම්බන්ධ වුණා ඉතින් කාර්ය මණ්ඩලයට චරණ ටීවී මම ආපු පළවෙනි වැඩසටහන මාව තෘප්තිමත් වෙන ඉදිරි වැඩේ මේ වැඩසටහන කෙරුණා ඉතින් ඒ නිසා කාර්ය මණ්ඩලයේ සහ නිලධාරීන්ට සුභාවිතුමන් ඇතුළු සියලුම අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම ගොඩක් මේක බලනවා
සිරිලාරේ හැම බලන ගොඩක් ආසයි. සහ අනිකුත් වජිරගේ ওই කතා බහ බලනවා. මම ගොඩක් රැයට එහෙම ඉන්නකොට නිකන් වැඩසටහන් වෙනේව බලන්නේ නැහැ ගොඩක් දවස්. එතන මම මගේ පොඩ්ඩක් ඔලුවට වදින දේ තමයි බලන්නේ. ඉතින් එතකොට මම පාවිච්චි කරන චරණ. ඉතින් බොහොම ඉස්සර චරණ. ඉතින් චරණයේ සමාජිකයෙක් විජේ බණ්ඩාර වැලිතුඩුව කෙනෙක් වෙනවා ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේමයි වෙනද වගේම අපේ ශ්‍රී ලංකාරේ අලංකාර කරන විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ අපේ වාද්‍ය බෘන්දයේ සියලුම දෙනාට බොහොම ආදරණීය ස්තුතිය අපි පළ කරනවා. මේ හැඩේ මටත් ඒක පොඩ්ඩක් කියන්න මොකද හැදිලි මනෝජ් මගේ ඉතින් ඔය කැසට් එකට ඔය ගීත ගහපු රෙකෝඩින් ගහපු පුද්ගලිය තමයි. ඉතින් ගීත ගොන්නක්ම ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලා මෙතන මට උදව් කරා. ඉතින් මම මනෝජ් පීරිස් ඇතුළු අපේ සහෝදර ශිල්පීන්ට මේ අවස්ථාවේ බොහොම ස්තුතියි. හොඳයි එහෙමනම් ගිහින් එන්නම් පරිස්සමට ඉන්න. ලබන සිකුරාදාත් රාත්‍රී 9ට එනවා කියන බලාපොරොත්තු ඔබේ හිතමතේ තියාගෙන අපි සමු ගන්නවා ඔබට සුබ රාත්‍රියක්. පාරමී පුරාගෙන මනාලි වාසනා පාරමී පුරාගෙන මනාලි වාසනා සිරි කත සිනාසුනා කුල කුමරි වාසනා සිරි කත සිනාසුනා කුල කුමරි වාසනා පාරමී පුරාගෙන මනාලි වාසනා පාරමී පුරාගෙන මනාලි වාසනා බාල කාලයේ පටන් දීල පැවෙන්නේ නෑනේ ඇගේ විරසකයි මාපියන් ආදරේට ආදරේ ලස්සනයි ජීවිතේ පෙම්ම තුන් දිනන්නේ ආදරේ නිසාලෝවේ පාරමී පුරාගෙන මනාලි වාසනා පාරමී පුරාගෙන මනාලි වාසනා කඳුළු වැහුණත් නැත සෑමදාම පෙම්වතුන්ට ආදරේ නිමානොවෙ ආදරේට ආදර ජීවිතෙන් පලා නොයේ වේදනා නිවෙන්නේ ආදරේ නිසාලොවේ පාරමී පුරාගෙන මනාලි වාසනා පාරමී පුරාගෙන මනාලි වාසනා සිරි කත සිනාසුනා කුල කුමරි වාසනා සිරි කත සිනාසුනා කුල කුමරි වාසනා පාරමී පුරාගෙන මනාලි වාසනා පාරමී පුරාගෙන මනාලි වාසනා පාරමී පුරාගෙන මනාලි